හොඳයි. ගෞරවනීය සාමින් වහන්ස, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ නිසරණ වණේ පවත්වන 181 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. අපි ඒ සඳහා මුලපිරීමක් වශයෙන් සියලු දෙනාම එකතු වෙලා নমස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. දැන් ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපේ ධර්ම සාකච්ඡාව ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්ස, අද ප්‍රශ්න හතරක් තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ විසින් දෙවි මිනිසුන් හට ධර්මය අවබෝධ කිරීම උදෙසා භාවිතා කළ අනුශාසනා ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය සහ ඉද්ධි ප්‍රාතිහාර්ය යනු මොනවාදැයි පැහැදිලි කර දෙන මෙන් මහත් වූ ගෞරවයෙන් යුතුව ඉල්ලමි. ඔව්, මම ටිකක් මතක හැටියට කියන්නම්. මේ අනුශාසනා ප්‍රාතිහාර්ය තමයි ඔය අතරින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අනුමත කරලා තියෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවහම උන්වහන්සේට කොයිතරම් හැකියාව තිබුණත් මේ ඉර්ධි ප්‍රාතිහාර්ය දක්වලා එහෙම මේ ඒ තැනත්තව පහදව ගන්න බුදුරජාණන් වහන්සේ ඒක කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ පුළුවන් තරම් උත්සාහවත් කරලා තියෙන්නේ බොහොම සාමාන්‍ය මිනිසෙක් විදිහට පෙනී සිටමින් තමන් වහන්සේ අවබෝධ කළ ශ්‍රේ සද්ධර්මය පාවිච්චි කරලා ඒ තැනත්තාගේ හිත සකස් කිරීම තමයි විශේෂයෙන්ම පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට දැන් ඔය ඇතම් සූත්‍ර දේශනාවල එහෙම පේන්න තියෙනවා, එක්තරා බමුණෙක් මේ කියන්නේ වෙනත් තාපසයෙක් වගේ කෙනෙක් දැන් මේ බුදුරජාණන් වහන්සේ සහ අනිකුත් භික්ෂූන් වහන්සේලා ගඟකින් එතර වෙන්න මේ යනවා. ඉතින් එතන ඉන්නකොට මේ ඒ ගඟට අපි තුන් පාරුවක් වගේ දෙයක් ඉතින් තමයි එතර වෙන්න තියෙන්නේ. තොටියෙක් ඉන්නවා. හැබැයි තාම මේ තොටියා පාරුව අරගෙන මේ මග එනවා. එනකොට මේ ඒ විදිහටම ගඟෙන් එතර යන්නම ආපු වෙනත් තාපසයෙක් එයා බලනවා මේ ඉතින් තාම තොටිය නැහැ. ඉතින් එයා මොකද කරන්නේ? එයාගේ ඉර්ධි ප්‍රාතිහාර්ය පාවිච්චි කරලා එයා ගඟෙන් එතර වෙනවා. ඊට පස්සේ ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා බුදුරජාන් වහන්සේට නිකන් කියනවා, මේ ස්වාමීන් වහන්ස මේ අපිටත් ඉතින් ඕක කරන්න පුළුවන්නේ අපිත් යමු ඒ විදිහට කියලා. බුදුරජාන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. මේ ඊට පස්සේ තොටිය එනකන් ඉඳලා මේ බොහොම අර මෙලෝඩියක් බැරි කෙනෙක් වගේ අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ පාරුවේ නැගලා යනවා. ගිහිල්ලා ඉවර වෙලා පාරුවෙන් ඉගුණාට පස්සේ තොටියෙන් අහනවා, මේ පාරුවේ යන්න මේ කීයක් ගන්නවද කියලා. එතකොට අපිටම මේ ඒ කාලෙ ඉතින් බොහොම අඩු ගාණක් 7-5ක් වගේ දැන් වරපාන වශයෙන් ගත්තොත් හරිම අඩු ගාණයි. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර ස්වාමීන් වහන්සේලාට කියනවා, මේ අර මිනිස්සයා කරපු වැඩෙත් මේ ওই ගාණ තමයි වටින්නේ කියලා. ඒ තරමට පහත් කළා දලකනවා. මොකද කිසිසේත්ම මේ ඒවා අගය කරන්නේ නැහැ. දැන් හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ බුදුරජාන් වහන්සේට ඒක බැහැයි කියලා. මොකද බැරිම තැන පාවිච්චි කළාත් තියෙනවා. විශේෂයෙන් ඔය මේ ඔය ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුරට වැඩිය වෙලාව එහෙම ශාක්‍යයින්ගේ ඒ මාන්නය බිඳින්න මේ යමක මහා ප්‍රාතිහාර්යෙම පානවා. ඊළඟට තවත් අර භික්ෂුන් වහන්සේලාට කෙලින්ම මේ එපා කියලාම නීතියකුත් පනවනවා මේ ප්‍රතිහාරය පෙන්වන්න කියලා. ඊළඟට ඒකම පාවිච්චි කරලා අන්‍ය තීර්ථකෙහින් භික්ෂු සංඝයාටත් බුදුරජාණන් වහන්සේටත් අභියෝග කරද්දී බුදුරජාණන් වහන්සේ අර මේ දඹරුකක් අඹරුකක් અભිහසදී ප්‍රතිහාරය පෙන්වමින් මේ සියලුම මේ තීර්ථකෙින් මැඩපවත්තලා තමයි ඊට පස්සේ අර මේ තවසසාට එහෙම වැඩම කරන්නේ. ඒ වගේ මේ බැරිම තැනදී විතරක් පාවිච්චි කරලා තියෙනවා. නැත්තම් මුල් තැන දීලා තියෙන්නේ මේ අනුශාසනා ප්‍රතිහාරයට. ඒතකොට ඉද්ධි ප්‍රතිහාරය ඉතින් කාටත් තේරෙනවා. ආදේශනා ප්‍රතිහාරය මට දැන් හරියටම මතක නැහැ. අතරම මේ කාට හරි මතක කෙනෙක් ඉන්නවද? ආදේශනා ප්‍රතිහාරය කියන එකේ වෙන අර්ථයක් තියෙනවා. මට හරියටම මේ මතක් වෙන්නේ නැහැ මොකද්ද කියලා. මම පොඩ්ඩක් මතක් මේ බලලා මම කියන්නම් හරියටම මොකද්ද මේ ආදේශනා ප්‍රතිහාරය කියන්නේ කියලා. මට හරියට මේක මතක නැහැ. හරි, අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, 29/6/18 වෙනි දින සවස සක්මනේ යෙදී සිටින විටදී වෙන්දා මෙන්ම දෙපා තද ගතිය, දෙපතුල සීතල, හිරි ගතිය,
මෙන්ම සිරුර පුරා රස්නයක්ද දැනුනි. ඉන්පසුව පර්යාංකයට ගිය මා ආනාපාන සතිය වැඩුවෙමි. සමහර විටක සුලං රැල්ල දැනුණු අතර විටක නොදැනී ගියේය. මෙසේ ටික වේලාවක් ගතවන විට මගේ කය තුල විවිධ වෙනස්කම් ඇති වෙන්නට පටන් ගති. වර එක මුළු සිරුරේම මාංශ පේශි තදවන බවක් දැනුනි. ඉමහත් අපහසුතාවයක් සිරුරට දැනුණ නමුත් වීරිය උපදවා පර්යංකෙන් නොනැගිට සිදුවන දේ පිළිබඳව හොඳින් නිරීක්ෂණය කළමි. කෙතරම් අපහසු බවක් දැනුණත් මීට පෙර මා නොලද අත්දැකීමක් බැවින් මෙය විඳිමින්ම පර්යංකයේ රැඳී සිටියෙමි. වර එක සිරුරේ තනින් තන ඇති වී නැති වීමින් වේදනාව ගමන් කරන බව දැනුනි. ශරීරය තුල ඇති ඉන්ද්‍රයන් කෙරෙහිද විවිධ වේදනා සමග මුළු සිරුරම හිරියක් දැනි මම තැති බවක් මට තැති බවක් දැනී ගියේය. මේවන හැම දෙයක්ම ගැන නිරීක්ෂණය කරමින් වෙන දේ දෙස බලා සිටියෙමි. එක් වරකදී පැහැදිලි සුදුවන් ආලෝකයක් පෙනී නොපෙනී ගියේය. මේ සියල්ල අත්විඳිමින් පර්යංකයෙන් නොනැගිටිමි යන අදිෂ්ඨානයෙන් ඒ අයුරෙන්ම සිටියෙමි. අවසානයේ කාලය ගතවන බවක් මට දැනුනේත් නැත. 30:06:18 අද දින උදේවරුේ පරයංක භාවනාවේ යෙදී සිටන විට මගේ සිරුර තුල කම්පනය දැනුනි. කම්පන චංචල ගති ලක්ෂණ සියල්ල යුතුව මා පරයංකෙහි රැඳී සිටියෙමි. තවදුරටත් භාවනා කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ කාරුණික අනුශාසනා බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිරෝගී සම්පත් හිමි වේවා. වහ වහා මාර්ගඵල අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේ ප්‍රශ්නේ කාගෙද කියන්න පුළුවන්ද? මේ දැනට ඒ කියන්නේ ආනාපාන සතිය කරමින් යන අතරේ තමයි ওই தත්ත්වය ආවේ. එහෙම කිව්වොත් හරිද? මේ දැනට ආනා ඒ කියන්නේ දැන් අපිට එන්න ඔය ඇත්තම ලක්ෂණේ හොඳයි. වෙලා තියෙන ටික හොඳයි. දැම්ම අර ටික يعني දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතිය වඩාගෙන යනකොට ටිකක් හිතේ තැම්පත්කමක් එනකොට ওই විදිහට කයේ ධාතු ලක්ෂණ මතුවෙන එක සිද්ධ වෙනවා. තව ටිකක් ආනාපාන සතියත් එක්කම යන්න. එහෙමයි. ගිහිල්ලා මේ දැනට ආනාපාන සතියෙන් දැන් තේරෙන විදිහට කොයිතරම් මේ එහාකට ගියා වගේද තේරෙන්නේ? මම වෙනදට වැඩිය අර වගේ විශේෂ ලක්ෂණ දැක්ක මට හරි අර හිතේ සැහැල්ලු බවක් වගේ එහෙම දැනෙනවා. ඔව්. වෙලාවකට මම කොහෙද ඉන්නේ කියලා එහෙම මට නිචයක් නෑ වගේ වෙනවා. හරි. කියන්නේ හොඳට මේ ආසස ප්‍රසවාසයේ සැහැල්ලු වෙලා, සියුම් වෙලා, සූක්ෂම වෙලා යනවද? එහෙමයි. වෙලාවකට දැනෙන්නෙම නැහැ මොකවත්ම තේරෙන්නේ. හරි. ඒ தත්ත්වය කොච්චර විතර පවත්වන්න පුළුවන්ද? කොච්චර කාලයක්? දැන් මේ හවස වෙලාවේ මම මේ පාරයන්කේ ඉන්නකොට හවස මට ඇත්තටම වෙලාව මට දැනෙනවා. ඔව්. මේ හැබැයි මේ වෙලාවකදී අර කකුල හැම රිදෙනකොට මං කමක් නැහැ ඔහොමම ඉන්නවා කියලාම ඉන්නවා. දැන් බැරිම වෙලාවේ දැන් හවසත් බැරිම වෙලාවේ මම කකුල දිග ඇරලා බලනකොට මම දන්නේ නැතුව වෙලාව ගිහිල්ලා තිබුණා ඉතින්. ඔව්. එහෙම තමයි මේ වෙනකොට දැන්. ඒ කියන්නේ පැය භාගයක් විතර වගේ මේ සංසිද්ධ ඉන්න පුළුවන්. දැන් අද ඉන්න පුළුවන් නැවෙන 45ක් විතර ඉන්න පුළුවන්. වෙනතර කවදාවත් මට එහෙම ඉන්න බෑ. ඔව්. දැන් මෙහෙම අපි මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇතම් යෝගියෙක් ආනාපාන සතියෙම යන්නත් පුළුවන්. ඒ නිසා දැන් එහෙම යන්න පුළුවන් ලක්ෂණත් පෙනිලා තියෙනවා. ඇත්තටම ආනාපාන සතිය ඔස්සේමත් දිකට යන්නත් පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් ආනාපාන සතියෙන් ගිහිල්ලා ඔය මට්ටමේකදී සෑහෙන උපචාර සමාධි මට්ටමක් කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා. මේ මට්ටමක් හොඳට පවත්වන්න පුළුවන් වුණාට පස්සේ ධාතු මනසිකාරයට හිත දාන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මට හිතෙනවා මේ තව ටිකක් දැන් ඔය ආනාපාන සතියේ ලක්ෂණ ඉස්සරහට යන්න පුළුවන් ලක්ෂණ තව ටිකක් ඇවිල්ලා තියෙනවා. මේ තව ටිකක් ආනාපාන සතිය කරමු. කළා මේ කියන්නේ සමාධි මට්ටම හැදුනා කියලා වරදක් නැහැ. ඒකෙන් දැන් ඇත්තටම පොඩ්ඩක් සමත පැත්තේ වුණත් ලක්ෂණ පහළ වෙලා තියෙනවා. ඉතින් ඒක ටිකක් තව වර්ධනය කළා ඊට පස්සේ අපි කායික වශයෙන් ওই මතුවලා තියෙන දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගමු. තව දවසක් විතර ආනාපාන සතිය වඩන්නකෝ. වල්ලා මේ තා බලන්න ඔය தත්ත්වය හොඳට දැන් අපි හිතමු ඔතෙන්ට හිත ගන්න කොච්චර වෙලා යනවද දැන්? එතනට හිත ගන්න ඇවිල්ලා ඉඳගෙන සාමාන්‍යයෙන් විනාඩි 15ක්
20ක් විතර ඉඳගත්ත ගමන් මම නම් බෑ. හරි. එහෙනම් තව. ඔව්. අද උදේ වරුවේ නම් මම දන්නේ මේ එහෙම මම කොච්චර උත්සාහ කරත් බැරුවම ගියා. හරි. මේ හිත හැම වෙලේම වෙනස් වෙනවා. ඊට පස්සේ උදේ වරුවේම නිකන් හිටියා. බැරි වෙනකොට මම සක්මන් කරයි. බැරුවම ගියා උදේ වරුවේ. දැන් හවස වරුවේ හරි. හොඳයි. ඒක තමයි. ඒ කියන්නේ අපිත් ඒකත් තේරුම් ගන්න වටිනවා. ඒ කියන්නේ දැන් අපේ හිත ඇතම් කෙනෙක්ගේ උදේ වරුවේ හොඳට සාන්තයි. ඉක්මනට තැම්පත් වෙනවා, වැඩේ ඉක්මනට හොඳින් කරනවා. තවත් කෙනෙක්ගේ උදේ වරුවේ තරම් සාර්ථක නැහැ, නිදිමතයි, විසිරෙනවා. හැබැයි හවස වරුව හොඳට සාර්ථකයි. හොඳයි. තවත් කෙනෙක්ගේ රාත්‍රී කාලේ ඊට වඩා සාර්ථකයි. ඒ වගේ ඉතින් අපි එකිනෙක නාගේ අර චරිත ස්වභාව අනුව, ශාරීරවල වෙනස්කම් අනුව ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් අපි අපිම තේරුම් ගන්න ඕනේ අපේ භවලාව හොඳින් සාර්ථක වෙන්නේ මොන යුගයේද කියලා. එතකොට තමයි ඒ හරියට තමයි අපි ටිකක් මේ වැඩියෙන් ඉඳලා අර මේ කියන්නේ භවනායෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා නිකන් සැලසුම් කරන්න තියෙන අන්නේ කාලෙදි. අනිත් වෙලාවත් හැබැයි පුළුවන් තරම් සක්මණෙන් අර මේ සතිය දිනු කරගැනීමේ කාර්යය අපි කරනවා. ඔව් කියන්න. හැබැයි සාමිනාස මේ නිදිමතක් නැහැ. ඒ වුණාට මට මේ භාවනා කර එක හිත එක තැන් වෙන්නෙත් නැහැ. හැබැයි නිදිමතක් එන්නෙත් නැහැ. මේක මන් දන්නේ මොකද්ද මට තේරෙන්නේ නැහැ ඒක. හැබැයි නිදිමත නොවන එක ලොකු දෙයක්. මොකද කියන්නේ? නිදිමත එන්නේ නැහැ. මට තේරෙනවා මං අවදියෙන් ඉන්නේ කියලා. උඩ මට තේරෙන්නේ නැහැ මම මේ මා හරියට කරනවද නැද්ද කියලා. මට ඒක හරි අවබෝධයක් නැහැ. ඔව්. ඒ කියන්නේ දැන් අපි يعني ආනාපාන සතිය නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ සූක්ෂම වෙනකොට ඒක අල්ල ගන්නත් හරියට බෑ. එහෙමයි. ඊළඟට හිත නින්දර වැටලත් නැහැ. දෙවෙනි කාතර ඔය නිකන් ඔය ලෝක දෙකක් අතර වගේ තමයි එතකොට ඉන්නේ. මේක එච්චර يعني ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. තව ටික ටික يعني ඔය தත්ත්ව පුරුදු කරනකොට හිත ටික ටික අපිට ඒ සූක්ෂමතාවයේ බොහොම පිරිසුදුව ඉන්න පුළුවන් හැකියාව එනවා. ඒතෙක් ඒ කියන්නේ දැන් අපි තුමු يعني අන්ධමන්ද වීමකින් තොරව අපි යන මාර්ගය හොඳට يعني හැම පියවරක් ගානේම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ඒක ටිකක් අර කෙරුණාම වැඩේ හරි. තව ටිකක් ආනාපාන සතිය ඔස්සේම ගිහිල්ලා අපි හෙටෙන් හෙටත් ඔය ටික කළා මට ආයෙ විස්තර කියන්නකෝ මේ මොකද්ද වෙන්නේ කියලා. එහෙමයි. එතකොට මාරු වෙන්න ඕනද සක්මනට මම? ඒ කිව්වේ. දැන් ආනාපාන සතිය ඔහොම ඉඳලා දැන් අපි කොහොමද පැයයිනේ අපි පරයන්කේ ඉන්නේ. ඔව්. මේ ඊට වඩා වැඩි කාලයක් ඉන්න එපාද? එහෙම. කමන්නේ. ඔව් සක්මනට යන්න. සක්මනට යන්න. සක්මනට යන්න. සක්මනට ගිහිල්ලා මේ ඒකෙදි පුළුවන් තරම් අනිත් මේ කියන්නේ දැනට සක්මනේදී මෙනෙහි කිරීමක් සහිතවද සක්මන කරන්නේ? එහෙමයි. දැන් සක්මන් කරනකොට මට දැනෙනවා අර පොළවේ තද ගතිය, මේ කකුල නිකන් මේ බර ගතිය, ඇඟේ බර ගතිය, අර මේ හිලි ගතිය එහෙම දැනෙනවා. වේලාවකදී සීතල ගතිය වගේ එහෙම දැනෙනවා. හරි. දැන් වම දකුණ කියන්නේ මොකක්ද? නෑ, එහෙම කියන්නේ නෑ. හොඳයි. එහෙම ඒවා දැන් කියන්න ඕනේ නැහැ. දැන් කියන්නේ හිත පුළුවන් තරම් තැම්පත් කරගෙන නැත්නම් නිශ්ශබ්ද කරගෙන මේ ඒ තද ගතියක් පාසා දැනුවත් වෙන්න. අපි තුමු පොළ මේ පාදයක් වදිනකොට ඒ දැනෙන තද ගතියක් පාසා දැනුවත් වෙන්න. ඊට අමතරව තව උතන තව දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි තුමු පාදයේ ස්පර්ශ වෙනකොට මේ පාදයේ මුළු යටිපතුලම එකපාර ස්පර්ශ වෙනවත් නෙමෙයි. ඊළඟට ඇඟිලි සමහරලාට ඉස්සෙල්ලා ස්පර්ශ වෙනවෙන්න පුළුවන්. නැත්තම් විදුඹ ඉස්සෙල්ලා ස්පර්ශ වෙනවෙන්න පුළුවන්. ඒ වගේ පුළුවන් තරම් දැන් ටික විස්තර බලන්න. මොනවාද මේකේ තව ගන්න තියෙන්නේ? තව මෙතන ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද? සියුම් ලක්ෂණ තව හොයා ගන්න බලන්න. එතකොට දැන් අර পায় තියෙනකොට පොළවට পায় වදින් මේ යටිපතුල වදිනවා කියන එකදී ඇඟිලි ඉස්සරලා වදිනවද විලුඹ වදිනවද කියන එකද ඔබවහන්ස කියන්නේ නිරීක්ෂණය කරන්න. අන්න හරි. ඔව්. ඒකත් නිරීක්ෂණය කරන්න. ඒක වැදුනට පස්සේ කොහොමද මේ ඒ කියන්නේ පීඩණය හරියි, තද ගතිය හරියි, නිකන් සම්ප්‍රේෂණය වෙනවා වගේ වෙනවනේ. දැන් ඒ සම්ප්‍රේෂණය වීම, ඒ අණුව දැනීම වෙනස් වීම, ඊළඟට යටිපතුලේ දැනීම තව අලුතෙන් මොනවාද තද ගති විතරද ඔතන තේරෙන්නේ? තව මොනවාද මොනක්වත් ඒ කියන්නේ අපි අවිධින ප්‍රදේශය අණුව වෙනස්කම් තේරෙනවද? ඒ වගේ දේවල් පුළුවන් තරම් උනන්දුවෙන් තව බලන්න. මෙතන තව මොනවාද මට ඉගෙන ගන්න තියෙන්නේ? තව මොනවාද මට මේ පාදයක් පොළවේ වැදීමේදී මට තව උතන තේරුම් ගන්න තියෙන විශේෂතා මොනවාද? එහෙමයි. එතෙන්ට තව ටිකක් හිතව දන්න. එතකොට තව ටිකක් සතිය දියුණු වෙනවා, සම්පජඤ්ඤය දියුණු වෙනවා, තව පැත්තෙන් වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ පාදේ වුණාට පස්සේ ඔන්න අනිත් පාදයට යනවා. අනිත් පාදේ කොහොමද ඒවා බලන්නේ? එහෙමයි. හොඳයි. යන විදිය හොඳයි. හොඳයි. තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, යෝගාවචරයෙකු විසින් සක්මන් භාවනාව කලක් ප්‍රගුණ කිරීමෙන් පසු වම දකුණ ඔසවනවා, තබනවා ආදි වශයෙන් දිගින් දිගට මෙනෙහි කරමින් භාවනා කිරීම අනවශ්‍ය බව ඔබ වහන්සේ විසින් ඊයේ දිනේ පෙන්වා දුනි.
සෑහෙන කාලයක් ඒ ආකාරයට සක්මන් භාවනාවෙහි නිරත වූවකු ඉන් ඉදිරියට මෙනෙහි කළ යුතු ආකාරයත් එහි එසේ වෙනසක් කළ යුත්තේ කුමන අවස්ථාවක සිටද යන්නත් පෙන්වා දෙන මෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිමි. හොඳයි. ඒ කියන්නේ ඒක අපිටම තේරෙනවා. ඒ කියන්නේ දැන් අපි පොළවේ පාදයක් ස්පර්ශ වෙනකොට ඔන්න වම කියලා හිතින් කියනවා. අනිත් පාදයේ ස්පර්ශ වෙනකොට දකුණ කියලා හිතින් කියනවා. ඊළඟ පාදයේ ස්පර්ශ වෙනකොට ආයි වම කියලා හිතින් කියනවා. ආයි දකුණ වදිනකොට දකුණ කියලා කියනවා. දැන් මෙහෙම යනකොට හොඳට හිත ඒ කියන්නේ තැම්පත් වෙන්න මේ දැන්න දේත් එක්ක හිත ඉන්න පටන් ගන්නවා. ඒ ඉන්න අවස්ථාවේදී අපි නැවතත් වම දකුණ කියනකොට අර ඒ අපේ දැනීමත් එක්ක අපිට දැනෙන දේත් එක්ක අපි අර හිතින් කියන දේ මිශ්‍ර වෙන්න ගන්නවා ටිකක් අමාරුයි ඒකට. ඒකට බරයි මේ වැඩේ. මොකද දැන් හිත තියෙනවා සෑහෙන සියුම්ම හිත දැන් පිට යන්නේත් නැහැ. අපිට බොහොම සූක්ෂම අත්දැකීමක් ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. අපි ඕකත් අස්සේ යන්න මෙනෙහි කිරීමකුත් කරනවා වම දකුණ කියලා. එතකොට තමයි ඒක අවශ්‍ය නැහැ. එතෙන්දී අපෙන් තේරුම් ගන්න ඕනේ දැන් අරමුණෙන් පිට හිත යන්නේ නැහැ වෙන බාහිරට හිත දුවන්නේ නැහැ. ඒ වෙනුවට දැන් මේ මට දැනෙන ඍජු අත්දැකීම තුළ හිත පවතින පටන් අරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලා ওই දේ කරගන්න බෑ. ඉස්සෙල්ලා ඉතින් අපේ මේ අත්දැකීම හරිම උපේක්ෂා සහගත ඒකාකාරී අත්දැකීමක්. ඒ කියන්නේ අපි පොළවේ පාදයක් වදිනවා කියන එක ඒ තරම් මේ අපි සාමාන්‍යයෙන් සැලකිය යුතු දෙයක් වශයෙන් සැලකන්නේම නැහැ. ඒ කියන්නේ මේක වැදගත් දෙයක් වශයෙන් කිසිසේත්ම අපි සැලකන්නේ නැහැ. මේ අපි ඇවිදලා තිනවනේ ඕන තරම් මෙතන ඉන්න හැමෝම ඉතින් ඇවිදලා තිනවා. ඉතින් අද මේ ඉතින් මේක වහම ඇවිදිනකොට පාදේ තියද්දි ඔතන තියෙන දේ බලන්න ගියාම ඉතින් මේකත් භවනාවක්ද කියලා හිතලා අපි අල්ලලා දානවා. ඒ තරමටම අපි මේ අත්දැකීම බොහොම සැහැල්ලුකට සැලකනවා. මොකද මේ ඒ තරමට මේ අත්දැකීම හරිම ඒකාකාරී. මේකේ ඇති දෙයක් නැහැ. හිතට කිසිම උත්තේජනයක් ඇති කරන්නේ නැහැ මේ අත්දැකීම හරහා. නමුත් අපි හිතමු ඔන්න අපි ඒ අනාතරේ S2 අරගෙන ඉන්න නිසා ඔන්න මගේ කරි සතෙක් දකින්නවා නැත්නම් වෙන කෙනෙක්ගේ දෙයක් දකින්න ඔන්න ටක් ගාලා එතනට හිත දුවනවා. මොකද ඒ අත්දැකීම ඊට වඩා හිත උත්තේජනය කරනවා. නමුත් හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒ අලුත් අත්දැකීමේ හිත උත්තේජනය කරන්නේ හැමතිස්සෙම කෙලෙස් හරහා. දැන් මේ අපි පාදයක් පොළවේ ස්පර්ශ වෙන අවස්ථාවේදී ඒ වගේ හිත අරතරන් උත්තේජනය කරන ගතියක් හිත කෙලසන ගතියක් හිත ප්‍රකෝප කරන ගතියක් මේ අත්දැකීමේ නැහැ. මේ ඊටාම උපේක්ෂා සහගත අත්දැකීමක නැහැ. ඒ ඉතින් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ කමඨහන් දීලා තියෙන්නේ අර ඒ වගේ ඊටාම මේ හිත නිවන මේ තහිත සැහැල්ලු කරන හිත නිවන හිතේ සතිය වර්ධනය කරන අරමුණු තමයි අපිට දීලා තියෙන්නේ. නැත්තම් හුඟක් වෙලාවට වෙන්නේ අපිටම දැන් මේ දුන්නනම් ඊටාම ලස්සන අරමුණක් දිහා බලාගෙන ඕක කරන්න කියලා ඒක වෙන්නේ නැහැ. මොකද ඒ අරමුණ තුර හිත මේ මුලාවටපත් වෙනවා. හිතේ කෙලෙස් එන්න පටන් ගන්නවා. කෙලෙස් ඇවිස්සෙනවා. ඒ නිසා ඒ අපේ ප්‍රිය උපදවන අරමුණක් එක්ක භවනාවක් කරන්න අමාරුයි. ඒ වගේම අප්‍රිය උපදවන අරමුණක් එක්කත් අමාරුයි. ඒ ආස්ථාව උචිත විදිහින් සමාලාවට කරන්න පුළුවන් ඔය අපිට මේ රාගයක් ඉස්මතු වෙලා තියෙන ලාවේදී අප්‍රිය උපදවන අරමුණක් අපිට අසුබ අරමුණක් අරගෙන රාගයටපත් කරවනවා වගේ දෙයක් කරන්න පුළුවන්. මම මේ අදහස් කරන්නේ සතිය දිනු කරනවා කියන පදනම මත ගත්තොත් එතෙන්දී අපිට කරන්න තියෙන විශේෂයෙන්ම මේ හැම මේ කායික වශයෙන් දැනෙන ඊටාම උපේක්ෂා සහගත බොහොම සරල ඍජු අත්දැකීම් තමයි භාවිතා කරන්නේ. ඒ අත්දැකීම තුළ ඊටාම උවමනාවෙන් නැවත නැවත එතෙන්ට හිත ගැනලා තියෙනවා. එහෙම ගැනලා තියෙනකොට Tamanට තේරෙනවා දැන් ඔන්න හිත කලින් තරම් අර බාහිරට දුවන්නේ කලින් තරම් අර එළිය දුවන ගතිය නැහැ. දැන් ඔන්න මේ ඒකාකාරී අරමුණ තුර තම උපේක්ෂාසහගත අරමුණ තුළ ඔන්න දැන් ඉන්න පටන් ගන්න තියෙනවා හිත එයා විසින්ම. ඉතින් මේ වෙලාවේදී දැන් නැවත නැවත අර විදිහට වම දකුණ කියන එක අනවශ්‍යයි. ඒක මේ Tamanටම තේරෙනවා මේක වෙහෙසක් කියලා දැන්. ඒ වෙනුවට බලනවා මේ වම දකුණ කියන්නේ නැතුව ඒ විතර්කය අතහැරලා දාලා මෙනෙහි කිරීම නතර කරලා බැරිද මේ කටයුත්ත බොහොම තැම්පත් මනසකින් නිශ්ශබ්ද මනසකින් කරන්න. එහෙම කරන්න යනකොට සමාහට ඔන්න ආයි හිත දුවනවා. ඒ කියන්නේ තාමත් මිතර බෑ. එයා තාමත් ඔන්න දුවන්න ගන්න. එතකොට ආයි පොඩ්ඩක් මෙනෙහි කිරීම පටන් ගන්නවා. ආයි වම දකුණ ආයි කියලා යනවා. හැබැයි ආයිත් උත්සාහ කරන්නේ වම දකුණ කියන්නේ නැතුව ආයි ගිහිල්ලා බලන්න. එහෙම ඔන්න කාලයක් පුරුදුනකොට ඔන්න හැකියාව එනවා වම දකුණ කියන්නේ නැතුව මේ ඊටාම සරලව දැනෙන දැනීමත් එක්ක හිත තැම්පත් වෙලා ඉන්න පටන් ගන්නවා. එතකොට ඔන්න Tamanටම තේරෙන ලොකු සහනයක්. ඒ කියන්නේ මෙතෙක් කල භාවනාවේ අත් නොදකපු සහනයක් Tamanටම තේරෙන ගන්නවා. මොකද දැන් මානසිකව හරි විවේකයක් මේ යෝගාවචරයේ අත්දකින්නවා.
ඒ මානසික විවේකයේ අත්දකින්න නම් මේ විදිහට විතර්ක වලින් තොරව හිත අපි දියුණු කරන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා ඒක තම තමන් අත්දක ගන්නයි තියෙන්නේ. අරමුණේ හොඳට හිත විසින්ම ඉන්නවා නම් පිට යන්නේ නැත්තම් බොහොම සංසුන්ව සැහැල්ලුවෙන් වැඩේ කරන්න පුළුවන් නම් දැන් මෙනෙහි කිරීම නතර කරලා යන්නයි තියෙන්නේ. හොඳයි. Dear venerable Bhante, I make my reverential salutation to you, walking meditation. When I was engaged in the walking meditation this morning, for about 30 minutes, I was able to apply sati to the meditation in much more detail than in previous occasions. For instance, I observed that the coir rope rug which I was walking on was far more prickly than before. There was moisture also either oozing out of my feet or from the rug. I felt the prickly sensation to such a degree that it actually hurt my feet, especially near my big toe on the left foot where I think there is a cut, and the right foot also. After some time, I felt as though I was walking in a trance. Mechanically, I was clearly aware. This morning, I was clearly aware. Also, I felt the rug was moving in the opposite direction as it decreased in length. There I experienced the sensation of cycling or paddling in a boat. Paryanga meditation. Venerable sir, to tell you the truth, this is still not successful as it used to be. Perhaps because I have now a small problem in the spine, and sitting on a cushion after some time becomes very painful. But after Sakman Bhavana, when I sat down to do the Paryanka, I was able to establish the exhalting breath touching the area below the left nostril above the upper lip repeatedly several times without delay. I look forward to your advice as the little progress I am making. May you achieve your expectations in this life itself on the path to liberation from dukkha. So actually what you have done in the walking is quite good. So basically that is something that as you practice in walking, gradually what you start to experience. Because at the beginning, our mind wandering and we need a fair amount of effort to keep our attention on each and every foot, each and every step. But later on, when mind fairly concentrates, so mind itself starts to stay with the object, with the sensation. Then slowly, you can little reduce the effort. What I mean is not that you are stopping the walking, rather you do it, but you are not now forcefully keeping the mind on the object. You little relax your sort of keeping your attention there. So because now you don't need to exert too much effort, because mind itself is staying with the object. And then what happens is slowly, so you are the walking happens fairly naturally in an effortless way, and you are simply then and there you are paying attention. So then you become more comfortable, more relaxed, more feeling at ease. So these things are indications that your meditation is now growing well. And on the other hand, since you have mentioned that you got some cuttings in the toes, so probably you can change to, no, it's not a must to use the coir mat. Maybe you can use another place coir mat gives you a different experience, and if you are walking on a cement floor, it will give another experience. So it doesn't matter. So if you feel that it is too rough and sort of damaging your skin or the foot, you can go to a typical another passage where you can either, even tile is all right, but you may get a different texture. So that is obvious thing.
So, but in this texture, in this tile floor or even the cement floor, just then and there keep your attention. And more you keep your attention, then you can effortlessly do this. And you may feel like someone else is walking and you may simply experiencing it. So, allow it, allow that. Probably you have heard about some concept called Parato. Parato, have you heard? So, Parato means, someone else's. Not belongs to me, it's someone else's. It is something like that. So, you are simply experiencing, allowing the body to walk effortlessly, and you are simply being aware of what is happening. So, and hope you have not now practicing any kind of labeling. Are you doing any labeling? No, right, yeah. Now, no need. Because now your mind is fairly concentrated, mindfulness has improved. So you don't need to do any kind of labeling. So because mind has now very gently and in a quiet way being with the object. So continue, as far as possible, continue like this. So you have fairly succeeded in walking. In the sitting also, I don't know whether you are using a kind of meditation chair are you using, or you are using like this. So this seems to be uncomfortable. Yeah. It's not balanced, no? It's not balanced, so you have to maintain the posture, you have to spend a lot of effort to, without getting fall from the cushion. So I think you can try this meditation chair. So just after walking, just sit there in a comfortable way, because once you sit, you should feel you are in a very comfortable feeling, at ease and relaxed when compared with the walking. So just use a meditation chair, and there you keep your attention on the in-breath and out-breath. I feel that you will succeed in that way. This cushion seems to be unstable. Yeah, on that. There one, Sanai. ප්‍රශ්න එපමණයි ස්වාමීනි. හොඳයි අපිට එතකොට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි මේ වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ආ මෑනියන්ගෙන් පොඩ්ඩක් අහන්න ඕනේ විස්තර. කොහොමද තොරතුරු? පෙරවන් සර්. ඔව්. දැන් අර ඊයේ කියාගෙන ගිය තැන ඉඳලා. ඔව්. එහෙම දිගටම ඉතින් ඉඳගත්තාම මෙතන සිහිපත් කළා එහෙම ඉන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්නවා. ඔව්. එතෙන්දී දැන් අර දැන් උතන නීවරණ ධර්මයන් මොකුත් නැණි. හරි පිරිසිදුයි තැන. හරි. බොහොම ආලෝකමත්ව ඉන්න පුළුවන්. ඔව්. එතකොට එන සිතුවිලිත් බොහෝ අඩු වෙලා තිබුණා. ඔව්. සිතෙන් ඊළඟට ඒ සිතුවිලි සිතෙන්ම මෙනෙහි කර. ඔව්. ඒ මෙනෙහි කරනකොට අර සිතුවිලි එතෙන්දි ගලා එන්න හිටියා. ගලා එන්න හිටියා. දැන් ගලා එන්නේ නැහැ. ගලා එන්න හිටියා. දැන් හිතේ හිත එහෙමයි. හරි. ඒ කියන්නේ නිකන් ඒක හරියට උල්පතකින් එනවා වගේ ඉක්මනට එනවා. ඒ එන එක විමර්ශනය කරනවා, බලනවා මොකද්ද මේ. එතකොට කාමයක්, ඒක කාම සිතුවිල්ල. එතකොට ද්වේෂ සිතුවිල්ල. එන සිතුවිල්ල මොකද්ද කියලා හඳුනගන්න එක ඒක ඉවත් වෙනවා. එහෙම නැවත දිගට එනේ. එතකොට අර ගලා එන ගතිය අඩු වෙලා, එතකොට හිතට සිතුවිල්ලක් එනවා. මේ සිතුවිලි දැන් මෙතන සත්වයේ කියන එක දැන් මේ තියෙනවා නම් සත්වයකගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒ සත්වයයි ක්‍රියාකාරීත්වය සිතකුත් ක්‍රියාවකුත් නේ තියෙන්නේ. එතකොට මම මේ එන සිතුවිලි මේ ආපුවා මං ග්‍රහණය කරගත්තොත් කාමයෙන් ද්වේෂයෙන් මේ විදිහට ග්‍රහණය කරගත්තොත් එතකොට මට එන්නේ මේ සංසාරේ හදා ගැනීම. ඔව්. ඒ කියන්නේ මම නැවත උප්පත්තියකට යන තැනක් තමයි අර එන සිතුවිලි වලට මං එල්ලුණොත්. එතකොට මං එතන ඒක මං ආදීනව දකිනවා. හරි. ඒ ආදීනව දැකලා මං එතනින් ඒක නැවැත්වලා නැවතත් බලන් ඉන්නකොට දැන් අර ගලා එන ගතිය බොහෝම අඩුවෙලා ගිහිල්ලා මං දැන් ඉන්නේ සුදු පාට ලෝකයක් වගේ. ඉතින් හොඳයි, කොඩියක් එහෙම තුන්නේ නැහැ නේ. හරි කුහරයක් වගේ විශාල තැනක. හොඳයි.
බොහොම පැහැදිලි, හරිම සුදුයි, හරි පැහැදිලිතාවයක් තියෙනවා, හරිම නිරවුල්. හොඳයි. ඉතින් එතන ඉඳගෙන නිසද්දව බලන් ඉන්න එක තමයි කරේ. හොඳයි. හොඳයි. ඒ කියන්නේ දැනදන්නෙත් නෑ. ඔව්. ලියන්නත් බෑ. අහුවත් තියනවා කියලා හිතන් හොඳයි. මත් මේ හිතාගෙන ආවෙ අහන්න කියලා. ඔබ හන්සේ තේරුම් ගන්න මට මේක අඩුපාඩු මොනවද තව. හොඳයි. යන විදිය හොඳයි. දැන් මේ සක්මනේදී එහෙම මොකද උනේ? සක්මනේදී මට දැනෙන්නේ මෙතන හිතකුත් ක්‍රියාවකුත් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අට කුරුට්ටක් නමනවා දිගාරිනවා. එතකොට ක්‍රියාවයි හිතයි. හිතෙන් එච්චරයි. ඉතින් හිතන්නේ ඒක අර වගේ තත්ත්වයක් සක්මනේදී එහෙම ආවේ නැද්ද? නෑ, අතින්දි මට ආවේ හිතයි ක්‍රියාවක් තමයි කියලා. මං සක්මනටම ඒ තරම් මේ උනේ නෑ. මට ඕනකම තිබුණේ අද දවසේ මේ ටික කොහොමද කියලා අදිගට ඉස්සර. මං අහන්නේ සක්මනේදිත් බොහොම සැහැල්ලුවෙන් කරන්න දැන්. ඔව් ඔව්, සැහැල්ලුවෙන් තමයි. ඇත්තටම මොකුත් එහෙම නෑ. ඔහි යනවා. හරි. ඒ යද්දිත් ඒ යන ගමන ඕන තරමක් දුරක වුණත් යන්නත් පුළුවන්. ඒ ගමනට වේදනා මොකවත් දැනෙන්නේ නෑ, යන්න පුළුවන්. හරි. එහෙම දැන් සක්මනේදීන් මං ඉස්සලා කියන්නම්. ඒ කියන්නේ සක්මනේදී ඔය යන ගමනේදී බොහොම සැහැල්ලුවෙන් යනවා. ඒ අද්දකීමක් ගානේ නිකන් අර දැන් අපි ඉස්සර වගේ වුමනාවෙන් හිත එතනට බලෙන් යොදවලා බලනව වෙනුවට බොහොම සැහැල්ලුවෙන් නිකන් අනුන්ගේ දෙයක් දිහා බලන් යනවා වගේ බලන් යනවා. එහෙම යනකොට මේවා නිකන් අතහැරි යනවා. ගිහිල්ලා බලන්න සමහර වෙලාවට අර දැන් ආනාපාන සතියෙන් අර ගිහිල්ලා වැටෙන්නේ මේ සිතුව දිහා බලන් ඉඳද්දී සිතුවිලි අයින් වෙලා ඡය වෙලා ගිහිල්ලා නිකන් එන්නේ නිකන් හිත අමුතු තැනකට. එහෙමයි. ඒ தත්ත්වේ බලන්න සක්මනේදිත් ගන්න පුළුවන්ද කියලා. එහෙමයි. ඒ දෙ දහම ටික ටික වර්ධනය කරන්න තියෙන්නේ. දැන් සක්මනේදිත් බොහොම සැහැල්ලුවෙන් යනවා. නිකන් අනුන් ඇවිදිනා වගේ පැද්දි ඉන්නවා. මෙහාට යනවා. මේ යමින් ඉන්නවා. හිතට ටික ඕන්නම් සක්මනේදිත් මෑනියෝ දැන් සක්මනේ අරමුණට දාන්න නැතුව හිත දිහාම බලන්න. ඕන්න ටිකක් සක්මන පුරුදු විදියට කළා ඊළඟට ක්‍රමානුකූලව ඒක අර වගේ මේ සිව් මේලා වුණාට පස්සේ හිත දිහාමත් පොඩ්ඩක් බැලුවත් ඒත් ප්‍රශ්නයක් නැහැ. කොයි පැත්තෙන් ගියත් අතෙන්ට එන්න ඕනේ. මේ සක්මනේ අරක බල හිටියත් අර වගේ වෙන්න පුළුවන්. නැත්තම් හිත දිහා බලලා හිතේ දැන් අපි ආනාපාන සතිය වෙනුවට දැන් හිත දිහා බලන්න ගත්තානේ අතෙන්දි. ඒ දෙයම සක්මනේදිත් කරන්න ගත්තත් ඒත් වරදක් නෑ. මොකද දැන් අර පැත්තෙන්ම යන හින්දා එහෙමනම් සක්මනේදිත් එහෙම්ම කරමු. හිත දිහාම බලාගෙන දැන් සක්මන යනවා. යනකොට ඔන්න අර වගේම ඔන්න සිතුවිලි එනවා යනවා. අර වගේම මේ අත්දැකීමක් ආවොත් ඒ ටික සම්පූර්ණයෙන්ම අවසන් වුණා. දැන් මේ සක්මනේ ඒ දැනෙන දේවල් අරමුණු කරන්නේත් නැහැ. පාදේ වැදුනට ඒක අරමුණු කරන්නේත් නැහැ. සිතුවිලි එන්නේත් නැහැ. අන්න ඒ වගේ දත්තයක් හිතන්නකෝ. දැන් නිකන් හිතන්න මෙන්න මෙහෙම දෙයක් වුණොත් කියලා මියන් චුට්ටක් මේ ලෑස්ති පිට යන්නයි තියෙන්නේ. සක්මන බොහොම සැහැල්ලුවෙන් කරනවා. ඒ කරලා ඉවරලා ඊට පස්සේ ටිකක් ඒක සැහැල්ලුනාට පස්සේ ආයෙ හිත දිහා බලනවා. හිතට නිකන් ලාවට පොඩි සිතුවිලි ටිකක් එනවා. ඒ ටිකටත් යන්න ආරිනවා. ගියරවසොන් අපිටම විවේක ස්වභාවයක් තියෙන. ඒ විවේක ස්වභාවය ඔහෙ පවත්වමින් ඉන්නවා. එච්චරයි. ආයේ අර මේ යටිපතුලට දාන්නත් එපා. බලන්න එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඊළඟට අර වගේ දැන් ආනාපාන සතියේ අර தත්ත්වයේ දැන් කෙනින්ම ආනාපාන සතියෙත් ගිහිල්ලාද හිත දිහා බලන්න ගත්තේ නැත්නම් ඍජුවම පටන් ගත්තද? ඍජුවම පටන් ගත්තා. හොඳයි. ඒ ක්‍රමේ හොඳයි. බොහොම සැහැල්ලුවෙන් හිත දිහාම බලන් ඉන්නවා. බලන් ඉන්නකොට ඔන්න සිතුවිලි ටික අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ අන්න මේ හිස් ස්වභාවයක් නිදහස් ස්වභාවයක් තියෙනවා. ඒක දැන් බලන්න දැන් තව වර්ධනය කරන්න. එතකොට මට දැන් තවත් දැනුණා මෙතන තියෙන්නේ අර හේතුඵල ධර්ම හේතුවක් කියන එකමයි හැමතිස්සෙම එතන එතෙන්ට අර ගියහම නිකන් එතෙන්ට හැංගෙනවා. මේ හැම එකටම හේතුවක් නේ තියෙන්නේ කියන එක. හරි. කිසි වරදක් නැහැ. ඒක කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ මෙතන හේතුඵල ධමයක් විතරයි තියෙන්නේ. එහෙමයි. ඒකම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අපි තමයි මේ සත්වයේ පුජ්‍යලයක් මමෙක් කියලා දාගෙන තියෙන්නේ, පනවගෙන තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන් තියෙන්නේ මෙතන හේතුඵල ධමයක් විතරයි. ඒ කියන්නේ නාම රූප දෙක සංකලනයක් ඔවුනොන් ප්‍රත්‍ය වෙලා යන ගමනක් තියෙන්නේ. එතකොට ඒ ගමන අපි දැන් ඔන්න විපස්සනාවක් වඩ아가න යනකොට අපිට පැහැදිලි වෙන්න ගන්නවා. මේ හේතුඵල මේ සම්බන්ධතාවය ටික ටික එලි දැක්වෙන්න පටන් ගන්නවා. ඉතින් එලි දැක්වුණාට පස්සේ ඉතින් ආයි ඔකේ මමෙක් අවශ්‍ය නැහැ. මම යන්නේ නැතුව මේ දේ සිද්ධ වෙනවා. දැන් මම අත නොදැම්මට මේ කටයුත්ත සිද්ධ වෙනවා.
ඉතින් මම පුළුවන් තරම් උත්සාහත් වෙන්න ඕනේ මම හදන්න නැතුව ඉන්නේ කොහොමද? නෑ එන්නේත් නෑ. ඒක තමයි. මම කියන තැන ඒ චේතනාව එන්නෙම නෑ. අන්න හරි. මෙතන තියෙන්නේ හිතයි ක්‍රියාවයි කියන තැන තමයි ඉන්නේ. අන්න එහෙම එකක් තියෙනවා. ඔව් හොඳයි. කිසි වරදක් නෑ. දැන් ඔය දේ වෙන්න ඉඩ හරින්න. වෙන්න ඉඩ හැර දැන් අර ඒ තමන් අත්දකින්නේ නිදහස් ස්වභාවයේ හිත පවත්වන්න. ඒ කියන්නේ ඒක කිසිම මේ කියන්නේ එතෙන්ට හිත නැංගුණාට පස්සේ අපි තමු දැන් ඔන්න හිත දිහා බලබලා හිටිය පැය කාලකට වගේ පස්සේ හිත අන්න අර නිදහස් ස්වභාවයට ගියා. එහෙමයි. නිදහසටපත් වුණා. බලන්න තමන්ට කියන්නේ ඒ තත්වයේ තුල හිත කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා. මම උන්න දවල් පැය භාගයක් විතර වගේ. ඉන්නවා. කමන්නේ. ඒ ප්‍රමාණය හොඳයි. ඒ වගේ දිගට දිගට එතන හිත පවත්වන්න. එහෙමම ඉන්නවා. එතෙන්දී අපිට කරන්න තියෙන්නේ මුකුත් නොකර ඉඳීම. يعني එතෙන්දී මුකුත්ම නොකර ඉඳීමෙන් තමයි විපස්සනාව තියෙන්නේ. يعني උතන පොඩි සමාධියක් සමාධි ස්වභාවයක් තියෙනවා වර්ධනය කරාට වරදක් නැති විපස්සනා සමාධියක් තියෙනවා. එතෙන්ට අපි හිතපත් කළාට පස්සේ මේ සමාධියේ ඒ බොහොම නිෂ්කලංකව අතපයවත් හොල්ලන්න නැතුව නම් ඒත් වඩා හොඳයි. කොහේ ඉන්නෝ පොඩි සම්පූර්ණයෙන්ම නිකන් පොඩි ඉඳීමක් විතරයි එතන තියෙන්නේ. එහෙම පොඩ්ඩක් පුළුවන් තරම් මේවා තැම්පත් වෙන්න සිසිල් වෙන්න හිතේ මේ නිස්කලංක බව ටිකක් වැඩි වෙන්න ඉඩ දෙන්න. එහෙමයි. එඳා මේ පය බායක් දවසට ඉන්නවා. නෑ, ඒ කියන්නේ එක පරයන්කට පය බායක් ඉන්න. ඒ ගන්න හොඳයි. ඔහම ටිකක් දැන් ඕක ප්‍රගුණ කරමු. ඒ යන විදිහ හොඳයි. ආ, තෙරුවන් සරණයි සාමි. තෙරුවන් සරණයි. මම ලීවෙනත් අනිසරේ අහගෙන ඉන්න අය මේක බල නැහැ හිතයි දැන් නෑ මානසික රෝගියෙක් කියලා. නෑ නෑ. මම ඉතින් ඒකටත් බය හිතුවා. ලීවෙම නෑ. අහුවත් කියනවා කියලා හිතාගෙන. හොඳයි හොඳයි. නෑ ඔය රෝග ටික හොඳ වෙන්න යන්නේ. නෑ. තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි මනේ සෝන්නාස. ඔව්. අර දැන් මට කමටහන තිබුණේ පරියංකේ කරන නෙමි සක්මන කරන ගමන් ඒ හිත බලන්නත් ඒ වෙලාවේ හිත බලන්නත් කරන ක්‍රියාවක් දෙකක් එකට කරන්න කියලානේ මට කමටහන් ලැබුණේ. ඉතින් ඒකනම් දිගටම හුවාදුරට සක්මන තමයි දිගටම හුරු කරේ. මේ පරයන්කේ මුලදී නම් තිබුණා මේ විනාඩි 10කදී ඉතර සියල්ලම සංසිද්ධි වුණ ස්වභාවයක්. ඊට පස්සේ දැන් අලුත් ආරාමිට ගියාට පස්සේ තින් ටිකක් එතන වැඩි මට උදේ පැය භාගයක් විතර තමයි පරයන්කේ ඉන්න පුළුවන්. ගොඩාක් විතක් ගොඩාක් එනවා. ඉතින් හරි අපහසුයි. ඉතින් මම නැගිටලා ආයි සක්මනට යනවා. හරි. ඉතින් ඒ ගොඩක් හිතේ කලබල ස්වභාවය වැඩි. වැඩි ගොඩක්. ඒකේ දැන් මේ වර්තමාන මොහොතේම තමයි හුඟක් එනවා. ඉතින් අමාරු. ඊට පස්සේ මම මාස දෙකක් විතර ඉඳලා මම ගියා ඊට පස්සේ හිටපු ආරාමෙට. ඉතින් මෙතනින්ම ගොඩ දාන්න පුළුවන් නියමයි. ඒ කියන්නේ මේ කියන්නේ ඔතන කියන්නේ ඔය පැත්ත ටික ටික වර්ධනය වෙන්න. ඒ කියන්නේ කොහොමද අපි මේ කියන්නේ ඔතන අරමුණු නැති ස්වභාවයක නෙමෙයි යන්න තියෙන්නේ. අපි කියන්නේ පුළුවන් ද අපිට මේ එන අභියෝග හරහාත් අර විවේකයේ පවත්තන්න. එතනම තමයි අභ්‍යාසය තියෙන්නේ. එක වෙලාවකට එහෙම පුළුවන් දැන් ඔන්න පාන්දර දැන් රැට මොන හරි දැන් ඒ වෙලාවේ මෙයා වෙලා ඊට පස්සේ පාන්දර 4 පරියන්කේ පුළුවන් වෙනවා. ඊට මෙහාන එකක් වච්චරන්න බැහැ. කරන්න බෑ. නෑ ඒක තමයි. ඒක කාලයක් යනවා. ඒකයි. එහෙනම් දැන් කියන්නේ දැන් සමහරවිට අපි තුමු දවසේ අපේ අතින් සිද්ධ වෙන්න තියෙච්ච වැඩ කටයුතු නිසා අනිත්‍යයත් එක්ක ගනුදෙනු කිරීම නිසා හිතේ ඔළුවේ සෑහෙන්න ඔන්න ප්‍රපංච ටිකක් ගොඩනැගෙනවා. ඔන්න මේ නිින්ද යන්නේ නැති අවස්ථාවල් හිටන් ආව ස්වාමීන් ගොඩා දුරට පැය දෙකක් විතර සමහරවිට මට නිින්ද යන්නේ. ඊට පස්සේ තමයි මම මාස දෙකකින් මම ගියා ඊට පාරාමිට ඉඳලා යථා තත්ත්වෙට ටිකක් ඊට පස්සේ ආවායි. ඒගොමන මේ පොයට ආවේ. නෑ මම නම් කියන්නේ මේක හරහා යන්න. මේක හරහා යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් ඉතින් අර මේ කඩාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මේ හිතට එනවා මතක් වෙනවා ඊළඟට වෙච්ච දේවල් ආපහු නැවතමවත උතෙන්ට එනවා. ඒ කියන්නේ ඔය වෙන් ඒ කියන්නේ ඔය ටික ඒමම වැදගත් මේ විපස්සනාවට. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන නරකයි. ඒ කියන්නේ අපි බොහොම සම්පූර්ණයෙන්ම මේ හුදකලා වෙලා මේක වඩනවා කියන එක වෙනුවට පුළුවන් අපිට මේ කියන්නේ හිතේ කෙලස් ටික ඇවුස්සුනහමනේ අපි ඒකට ප්‍රඥාවෙන් පහර දෙන්නේ. ඉතින් ඒක දැක දැක ප්‍රහාණය කිරීම හරි වැදගත්. එතකොට තමයි ලොකු ශක්තියක් නිකන් පන්නරයක් ගොඩනැගෙන්නේ. එහෙම නැතුව අපි අර තම්නිස් කරමු හුදකලා වෙලා පුළුවන් තරම් දවසේ සමාධියක හිඳලා මේක කරන්න ගියාම සමාධි ශක්තිය නිසා මේ කෙලස් ටික යටපත් වෙනවා. හුඟක් වෙලාට වෙන්නේ. දැන් වෙලා තියෙන්නේ පොඩ්ඩක් අර සමාධිය මදි. දැන් පොඩ්ඩක් ආයි සමාධියකුත් දාගන්න කරන්න. ඒ කියන්නේ මේ
වෙලාවක් හම්බුනහම මේ ටිකක් කියන්නේ අපි තුන් විවේකයක් හම්බ වෙන වෙලාවේ පුළුවන් තරම් අනිත් අයගෙන් අයින් වෙලා පුළුවන් තරම් හිත විවේක වෙන්න ඉඩ දෙන්න. දැන් ගොඩක් දුරට දැන් මං මන්දා සාසනෙන්ට ආපු දාඳලම ස්වාමීන් වහන්සේ ගොඩක් පිරිසක් එක්කම තමයි මම හිටියේ අවුරුදු 12ක් 15ක් විතරම. නමුත් දැන් මට හිතෙනවා මේ සබහා ධර්ම හැම තිස්සෙම හිතට එනේ. ඒක එනවා ගොඩාරියා. සබහා ධර්ම හිතට එනවා. ඔව් හිතට මම එහෙම ඉන්න කැමැත් වැඩි කැමැත්තක් යටිසිතේ තියෙනවා එහෙම. ඒක වැරද්ද නැහැ. ඒක වැරද්ද නැහැ. ඒක තමයි. දැන් අර අපිට විවේකයක් හම්බු වෙච්ච වෙලාවක අනිත් අයව අතහැරලා සබහා ධර්මයත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. ඔව්. සම්පූර්ණයෙන්ම. කෙලින්ම පුළුවන් තරම් ඒ කියන්නේ බොහොම මේ ගස්කොලන් ටිකක් ඇසුරේ මේ බොහොම හුදකලාව පුළුවන් තරම් පරිසරයත් එක්ක ඉන්නකොට ඒකම හිත නිවනවා. ඒකම හිත මේ සෑහෙන්න මේ මොකක්ද නිරෝගී කරනවා. නිරෝගී කරනවා. ඔව්. ඒ නිසා පුළුවන් තරම් මේ හිතේ තියෙන විතර්ක ටික පරිසරයට හැල්ලලා දාන්න. ඒ කියන්නේ නිකන් දැන් බලන් ඉන්නවා නැත්නම් ටිකක් බොහොම නිස්කලංකව ඉන්න අතරේ එන සිතුවිලි ටික ඔක්කොම අතහැර කියන්නේ මේ එකක්වත් ග්‍රහණය කරන්න නැතුව යන්න තියෙන. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ අපේම දුර්වලතා නිසයි මේ ආතතිය ගොඩනගන්නේ. ඒ කියන්නේ අපිට තාම මේ ග්‍රහණය වෙනවා. අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දී තාමත් අපේ හිත ගැටෙනවා ග්‍රහණය වෙනවා. ඒක එහෙම නොසන්සුන් අවස්ථාවල් ගොඩක් එනවා ඉස්සෙල්ලා නෑ. දැන් ගොඩක් තියෙනවා සමහර අවස්ථාවල. හැබැයි මම නම් කියන්නේ ඔක හරහා යන්න කියලා. එහෙමයි සාන්නා. හරහා යන්න, ඒ කියන්නේ එතකොට අපි තුල ලොකු ශක්තියක් ගොඩනගෙනවා. ඒ කියන්නේ අපිට පලා යන්න පුළුවන්. පලා ගිහිල්ලා මේක මේ සම්පූර්ණයෙන්ම හුදකලාව මේක පවත්නවා කියන එක ක්‍රමයක්. ඒ වුණාට මේක හරහා ගිහිල්ලා ඔය தත්ත්වය ඇති කර ආයිත් මේ ප්‍රශ්න ඔක්කොම තියෙද්දි පුළුවන් ද මට හිත විවේක කරන්න? පුළුවන් ද ආයිත් මේ අර විවේකයට හිත ගන්න? ඒක පොඩ්ඩ අහුවෙනවා. ඉතින් ටිකක් ඉතින් ඒ අහු වෙනකන් දුකයි. අහු වෙනකන් කටු තමයි ඉතින්. පොඩ්ඩක් ඉතින් යොසීමෙන් යන්නයි තියෙන්නේ. මම නම් හිතනවා මෑණියන්ට ඒ ශක්තිය තියෙනවා කියලා. මොකද දැන් පිරිසක් එක්ක ඉඳපු මේ චරිතයක් තියෙන්නේ. ඒ නිසා ඒ හරහාම යන්න මේ කියන්නේ හැමෝටමත් ඒක අමාරුයි. ඇතම් කෙනෙක් ඉතින් හුදකලා වෙලා ඕක කරන්න හදනවා. ඇතම් කෙනෙකුට හැබැයි ওই ශක්තිය තියෙනවා. ඇතම් කෙනෙක් තුළ සතුවේ ශක්තිය තියෙනවා. ඒ පුළුවන් කෙනා ඒක කඩායන යන්නයි තියෙන්නේ. ඔව්. හොඳයි උත්සාහ කරන්න මම නම් කියන්නේ ඒ කියන්නේ දවසේ කොහොම හරි පැය දෙකක් තමන් වෙනුවෙන් ගත කරන්නම වෙනවා. උදේට විනාඩි 45ක් විතර තමයි අපි හතරට අවදි වුණත් ඔව් පුළුවන් අනිත් වලේ නම් නැහැ කෙරෙන්නේ නැහැ පිරිස් අනිත් වත් වලට ගියාම ටිකක් ඉතින් සංඛ්‍යාවත් අඩු වෙනසින් ශාවින්හසෙන් ටිකක් ඉන්න. ඒක නිසා පොඩ්ඩක් ඉතින් අඩු වෙන ආයෙ හවස නම් ටිකක් ඒක තමයි. හවස්වරි වුණත් කමන්නේ පුළුවන් තරම් සක්මණකින් ආහාර මෙහෙ. ඒ කියන්නේ ස්වාභාවික ක්‍රම වලින්ම මේක මේ විසඳන්නයි බලන්න තියෙන්නේ. බැරි වෙලාවට කෙලින්ම පුළුවන් නම් පරයන්කයක් කරලා මේ පරයන්කයේදී පුළුවන් තරම් හිත තැම්පත් කරලා සමාධියකට පුළුවන් නම් අර හිස් ස්වභාවයටම හිත නංවගෙන ඉන්න පුළුවන් නම් මෑණියෝ මට මතක විදිහට ඒ தත්තට ගියානේ ඒ தත්තට හිත දාලා එක්තන බහුලීකృత වෙන්න ඕනේ. ඒක බලෙන්ම ටිකක් කියන්නේ වීරය හරහා පවත්තන්න වෙනවා එතකොට. කියන්නේ දැන් එනවනේ අරමුණු. එතකොට පොඩ්ඩක් මුලදී ඔය කියන්නේ හුඟාක් අරමුණු වැඩි වුණාම වීරය පාවිච්චි කරන්න වෙනවා. වෙනවා. එතකොට වීරෙන් එතන රැකගෙන එන්න නොදී පොඩ්ඩක් සමාධිය ගන්න වෙනවා. එහෙමයි මම පෑක හලක් විතර ඉඳලා නැගිටලා ගිහලා ආයි සක්මනට යනවා. ආයි එතෙන්ති සක්මන හොඳයි කරගන්නේ අන්න පුළුවන් දිගටම ඒ දෙක හොඳට කරන්න පුළුවන්. නමුත් පරියංගට ආපහු හැටියේ ටිකක් විනාඩි සමහරලාට විනාඩි 10ක් විතර යනකොට මේ ඔක්කොම සංසිඳිලා ඉන්න අවස්ථාවලුත් තියෙනවා. ඔව්. කිසිම දෙයක් ආයිතියක් නැට ආයානම් අරමුණට එනවා එමෙ. කමන්නේ. ඒ කියන්නේ තමන්ම තමයි කොහොමද මේකේ මට මේ සමබරතාවය පවත්වන්න පුළුවන් කියන මේ පරීක්ෂණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ අපේ දවසේට ඒ කියන්නේ දවසේ යෙදිච්ච කටයුතු අනුව මේ දේ වෙනස් වෙනවා. අපි දවසේ වැඩ රාජකාරී හුඟාක් එක්ක හිටියොත් ඔන්න අමාරුයි. ඒ තරම්ම හිත පැටළුනේ නැත්තම් ප්‍රශ්න ඇති වුණේ නැත්තම් ඔන්න හිත ඒ තරම්ම ගැටළු සහගත නැහැ ඉන්න පුළුවන්. ඒ වගේ අපි අර එන මේ ප්‍රායෝගිකව මේක පුහුණු කරනවා. ඒ කියන්නේ මේ ප්‍රායෝගික පුහුණුවෙන්මයි කෙලස් ටික ගැලවිලා යන්නේ. කෙලස් ටික මේ කනිෂය විවිෂයවිවි යන්නේ. ඒ කියන්නේ මේ කෙලස් ඇවිස්සීම මේ අවස්ථාවේදී ඒ කියන්නේ අපි ශක්තිමත් නම් ඒක අපි ප්‍රයෝජනෙට ගන්නයි තියෙන්නේ. ඔව්. එතෙන්ද තමයි පුළුවන් තරම් ඒ කියන්නේ සමාධි ශක්තියක් මේ කියන්නේ සතිය පාවිච්චි කර කර එන කෙලස් කොහොමද මේ කප කපා නැත්තම් අතහැර ඒවට අහු නොවි ඉන්නේ. ලේසිනේ දින ඇතරම. ඔව්. හොඳ. තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්.
මටත් චූටි ප්‍රශ්නයක් තියෙනවා තමන්සිකින් අහන්න. මම පැවිදි ජීවිතේටයි භාවනාවටයි නවකෙන් මේ නොවැම්බර් 5ට තම අවුරුදු දෙකක් වෙන පැවිදි ජීවිතේදී. මම භාවනා කරගෙන යනකොට මේ විසින්හංශ මේ දැන් මේ ආනාපාන සතියෙන් මම භාවනා කරගෙන යනවා මුල මැද අග හිතාගෙන. එහෙම අග කොටසට 100 පීටෝ ගම මම එකපාරටම විනාඩියකින් දෙකකින් වගේ සමාධියටපත් වෙනවා. ඒ සමාධියේදී ගොඩක් කලකට ඉන්න පුළුවන්. මගේ ආනාපාන සතිය වඩමින් ඉන්නවා. වඩමින්නකොට කොහොමද සමාධියට යන්නේ කියලා මට පොඩ්ඩක් කියන්න. ඒ මං සමාධියට අගට හුස්ම යොදාගෙන ඉන්නකොට ඒක මට ඉබේටම සමාධියටපත් වෙනවා. දැන් හුස්ම වැටෙන්නේ නැති තත්යකට ඇවිදිලා. එහෙම සෙමින් වේගයෙන් ඇවිදිලා සෙමින් එහෙම හුස්ම වැටෙනවා. ඊට පස්සේ මේ ඒක මේ නැතිවම යනවා. මට දැනෙනවා චුට්ටක් වගේ දැනෙනවා යන වෙනවා වගේ දැනෙනවා. මට ඒ වගේ ඉන්න පුළුවන් අදත් පැයක් විතර මම හිටියා සාමින්නාංශ. එතකොට මම ඒ කාලය ඇතුළතදී මේ මම කරපු කුසල් ගැන මෙනෙහි කරා. අයියෝ. ඒ කුසල් මෙනෙහි කරා ඒ කාලය තුළදී. නෑ ඒක වැරදි. ඒ කියන්නේ මෙතෙන්දී අපි නැවත එහෙම නෙමෙයි වෙන්නේ. ඒ කියන්නේ අපි හිත තැම්පත් වුණාට පස්සේ අලුතෙන් අපි විතර්ක හඳුන්ලා දෙන්න නරකයි. ඒ කියන්නේ දැන් මෙතන යන්නේ අපි විතර්ක සමනය කරන මාර්ගයකට. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය හඳුන්ලා දෙන්නේ විතර්ක චරිතයට. මොකද විතර්ක සමනය කිරීමේ ප්‍රධාන ආනිසංසය ඒකේ තියෙනවා. එහෙනම් පුළුවන් තරම් හිත තැම්පත් වුණාට පස්සේ ඒ තැම්පත් ස්වභාවයෙන් ඉන්න දෙන්න ටිකක්. මොකක්වත් ඇදලා ගන්න එපා මේ පරණ මතකයක්වත් කුසල කියන්නේ මෛත්‍රී භාවනාවක්වත් මොකක්වත් ඇදලා ගන්න එපා. මේ වෙනකොට මේ බොහොම නිෂ්කලංකව මුකුත් නොකර නින්දට වැට ගන්නෙත් නැතුව ඉන්න පුළුවන් ද මේ හිතට. ඒකම තමයි අභ්‍යාසය. ඔව් එහෙම හිටියම මෙහෙම ගොඩක් වෙලා ඉන්නලා ඉවරලා අර ගොඩක් කාලය තිබුණ නිසා ආ එහෙමනම් ඕකෙන් ඒ කියන්නේ දැන් ඉන්න පුළුවන් නම් ඔය මට්ටම පවත්වන්න පුළුවන් නම් ඒ අවස්ථාවේදී කායික වශයෙන් මොකුත් දැනුනේ එහෙම නැද්ද? එහෙම කායික වශයෙන් වෙනසක් දැනුන්නේ නැහැ. නෑ දැනුන්නේ නැහැ. ඒ කියන්නේ මං අහන්නේ දැන් ඔය தත්ත්වෙ කොච්චර කාල තිස්සේ පවතිනවද? දැන් මාස 3ක් 4ක් විතර තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය தත්ත්වෙ يعني මේ හොඳ විශ්වාසයෙන් එතෙන්ට හිත ගන්න පුළුවන්. හරි. එහෙමනම් අපි ඔතනින් දැන් මේ ධාතු මනසිකාරය පැත්තට හිත පොඩ්ඩක් යොමු කරමු. එකෙන් දැන් ඔතන හිත මුතෙන්ට දැන් ආනාපාන සතියෙන් ඔතෙන්ට හිත ආවට පස්සේ හිත එකඟ වුණාට පස්සේ බලන්න දැන් මේ කය මේ තියෙන විදිහට කය වැඩිච්ච තැන් තියෙනවානේ. එකෙන් දැන් අත් දෙක මෙහෙම තිනකොට මෙන්න මේ වැඩින තැනක් තියෙනවා. ඊළඟට පාද දෙක මෙහෙම නැවිලා තිනවා නම් ඒ වැඩින තැන් තියෙනවා. ඊළඟට මේ කොට්ටෙත් එක ස්පර්ශ වෙන තැන් තියෙනවා. අන්නේ තැන් වලට දැන් මේ සමාධිමත් වෙච්ච හිත යොදන්න. එතනට යොදමින් බලමින් ඉන්න. අපි දැන් මේ කය දිහා පොඩ්ඩක් නිකන් සමස්තයක් බලනවා වගේ බලනවා. බලනකොට මාක් හරි එක තැනක් ප්‍රබලව අහුවේවි. ඒ කියන්නේ අනිත් තැන් වලට සාපේක්ෂව ඒ තැන ටිකක් වැඩියෙන් දැනෙනවා. අන්නේ තැනට හිත යොමු කරන්න. හිත යොමු කරලා එතන බලාගෙන ඉන්නවා. දැන් වේදනාව දැනෙනකොට මම වේදනාවයි වේදනාවයි කියලා මෙනෙහි කරනවා. ඒක වේදනාවයි වේදනාවයි කියලා මම හිතින් මෙනෙහි කරන්නේ නැතුව එතනට හිත යොමු කළා. අර සමාධිමත් හිත එතනට යොමු කළා. නිශ්ශබ්දව බලන් ඉන්න. ඒ කියන්නේ මුකුත්ම හිතින් විතර්ක කරන්න යන්න එපා. හිතේ විතර්ක අවදි කරන්නේ නැතුව අපි නිකන් අර අපි සද්ද ඇහෙන්නේ නැති වෙන්නේ හොරෙන් බලන් ඉන්නේ. අන්නේ වගේ. ගෙහෙද්දී අපි කියවන්න ගත්තොත් එහෙම සද්ද ඇහෙනවනේ. ඉතින් ඒ වගේ මේකට අපි මේ භවනාවේදී අපේ විතර්කය මෙතෙන්ට බාදයි. අපි හිතනවා කියන දේ මෙතෙන්ට බාදයි. ඒ නිසා හිතට විතර්ක එන්න අවශ්‍ය නැහැ. එනකොට බොහොම නිශ්ශබ්ද මනසකින් ඇතුලේ කතාව සංසිඳිච්ච මනසකින් මේ කායික වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය හොඳට නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඔව් එහෙම නිරීක්ෂණය කරන්න අපිට හැකියාව තියෙනවා නම් ශක්තිය තියෙනවා නම් සෑහෙන්න තව ඉස්සරහට යනවා. එහෙනම් දැන් සමහර ලාවට මෙතෙන්ට හිත දැම්මහම හිත පණීවි ආයිත් ආනාපාන සතියට. මොකද මෙතන ඉඳලා නිපුරුදු ආයි හැබැයි මෙතෙන්ට ගෙනියන්න. නැවත නැවත පොඩ්ඩක් මේ අලුත් තැනට ගෙනියන්න. අලුත් තැනට ගෙනියන්න අන්න එතන හිත එකඟ වෙන්න ගන්නවා. දැන් මේ අලුත් අරමුණේ හිත එකඟ වෙන්න ගන්නවා. එතන තමයි දැන් භවනාව කෙරෙන්නේ. මෙතන අතහැරුණා. මෙතන අලුත් තැන තමයි භවනාව කෙරෙන්නේ. එතන හොඳට තියදී බලබලා ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ ටික කාලයක් ඔකේ යනවා මේ ඔකේ ක්‍රමයේ අහුවෙන්න. මොකද ඒ තරම් මුඩදී අහුවෙන්න නිකන් මතු පිට වගේ තේරෙන්නේ. හැබැයි ටික පුරුදු කරන්න හිතේ සමාධි ශක්තිය එතන හොඳට වැඩෙන්න අන්න මෙතනින් අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි. ඒක පටන් ගන්න දැන්. හොඳයි. ප්‍රශ්නයක් අහන්න තියෙනවා මේ මම දැන් කාලයක් තිස්සේ මම ගොඩක් සමාධියෙන් පුහුණු කරපු කෙනෙක් නේ. එතකොට මේ පසු කාලයක මම ධාතු මනසිකාරය
බහුලව වැඩිවුවා. ඒක මට ගොඩක් ප්‍රකට වැඩෙනවා. ශරීරයේ කොටස් කළ ධාතු වශයෙන් බැලුවාන් පස්සේ පුද්ගල සංඥාව නැතුව යනවා. ඒක දැන් පැයක් අකණ්ඩව නිශ්ශබ්දව මේ ඒ අරමුණේ පිහිටලා ඉන්න පුළුවන්. ඒ කියන්නේ ධාතු මනසකාරයේ අවසානයේ ශුන්්‍යතාවයකට ඇවිල්ලා මේ හිස් බවක් දැනෙනවා. පුද්ගල සංඥාවක් නැතුව යනවා. ඒක අකණ්ඩව පවත්වනවා. කාලයක්ම මුල්ම කාලවල වල මම අලුයම් කාලේ පාන්දර 4ට වගේ එහෙම කාලවල වල තමයි ගොඩක් වැඩිවේ. මෑතකදී ඉඳලා මට අලුයම් කාලේ භාවනා කරන්න අපහසුවක් තියෙනවා. රාත්‍රී කාලේ තමයි ක්ෂණිකව හිතට එනවා මේ රෑ සමහරලාට 11ට රෑ 1ට වුණත් ඉඳ ගන්න ඕනේ කියලා හිතනවා. ඒ වෙලාවට අකණ්ඩව පැයක් විතර භාවනාවේ ඉන්න පුළුවන්. රාත්‍රී කාලේ ඊටාම් ප්‍රකටව අවදියෙන් ඉන්නවා. අලුයම් කාලේ අපහසුතාවයකටපත් වෙනවා. වගේම දැන් gedara භාවනා කරනකොට ස්වාමීන් වහන්සේ නිශ්චලව මං හිතනවා කොහොමටත් පැයකට වඩා මං භාවනා කරනවා කියලා අදිෂ්ඨාන කරලා ඉඳගත්තාම හරියට පැයක් හෝ පැයකමාරක වගේ කාලයකදී දීර්ඝ හුස්මකින් ඉවත් වෙනවා. ඊට පස්සේ නැවත මට ඕනේ කියලා හිතෙනවා තවස් ටිකක් වැඩිපුර වඩන්න ඕනේ කියලා භාවනාව. නමුත් අකණ්ඩව සංස්කාර ගලාගෙන ඉන්න පටන් ගන්නවා හිත අල්ලගන්න බැරුව යනවා. ඊට පස්සේ මං සක්මන නම් gedara සම්පූර්ණයෙන්ම කරේ නැහැ. ඔබවහන්සේ මට අවවාදයක් දුන්නා පහුගිය කාලේ භාවනා කරනක නවත්තන්න කියලා. ඔව් මේ මාස 4ක් විතර පහ. මොකක්ද කියන්නේ මට මතක විදිහට මෑණියන්ගේ උඟා කරමේ සමාධි පැත්තකට යන්න ගත්තා සමත සමාධි පැත්තක් වගේ තමයි මට තේරුනේ කතාවෙන් තේරුනේ. ඉතින් ඒ කියන්නේ අපි කියන්නේ අපි සමත සමාධියක් හදාගත්තට පස්සේ ඒක අපි විපස්සනාවට හරව ගන්න ඕනේ. නැත්තම් අර අපි අර සමාධිය හිර වෙන ගතියක් තියෙනවා. එතෙන්දී අපිට පොඩ්ඩක් මේ කියන්නේ ඕන්ට වඩා සමාධිය වැඩෙනවා නම් අපේ පරයන්කේ හරහා නවත්තන්න වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? කියන්නේ සමාධිය ඉස්සරහට එනවා සතිය යටපත් වෙනවා. සමහර දවසවලට ස්වාමීන් වහන්සේ පැය භාගයකට වඩා ඉක්ම යනකම් සීත තනම නිරුද්ධ වෙනවා. සීතක් සිතවිල්ලක් හටගන්නේම නැත යනවා. එක තැනකම නිශ්චල වෙලා හුමම ඉන්නවා. සමහරට බලාගෙන ඉන්නවා හිත දිහා හිත නිශ්ශබ්දයි. සමහරලාට මට දැනෙන විදිහට හැඟීමක් ඇති වෙන අර බිත්ති දෙකක් දෙපැත්තෙන් බැඳලා මැද කෙනෙක්ව තල්ලු කරගෙන යනවා වගේ මගේ හිත විහිං මගේ හිත නවත්තගෙන අරන් යන්න පුළුවන් එහාට. ඒ කියන්නේ මගේ මම හිත විහිං හිත නිශ්චලව අල්ලලා තියාගන්න පුළුවන් මට. හෙලෙන්නේ නැති වෙන්න කොහාටවත් එයාට යන්න දෙන්නේ නැතුව අර කෙනෙක්ව තරවටු කරලා තියාගෙන ඉන්නේ එහෙම කරන්න පුළුවන්. හිත මම නවත්ත ගන්නවා කියලා දැනගත්තාම හිත නවතෙනවා ඒකලා මගේ මම බලාගෙන ඉන්නවා ඊට දිහා. එයාට කොහෙටවත් යන්න දෙන්නේ නැත. එහෙම තියාගෙන ඉන්න පුළුවන් ගොඩක් වෙලා. ඉතින් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ගෙදරදී මට මං හුදකලාව අවුරුදු 10ක් විතර ඉන්නවා. මට ඊටාම උචිත පරිසරයක් ගොඩ නැගෙනවා. නමුත් පුංචි සිද්ධියක් වුණාම බාහිරව මං බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. අහඹුලෙස හෝ මට මේ ළඟදී ඒක ඔබ වහන්සේට මම විරුද්ධව කියන්න ඕනේ මට අවසර දෙන්න එකට මං දසසිල් ගන්න පටන් ගත්තා පන්සලේ. ඉතින් අර ධර්මය ඔබ වහන්සේ කිව්වාගේ මම ටිකක් අර බෞද්ධ තත්ත්වෙට පත් වෙලා ඉන්න ධර්මය ප්‍රකට දැනගෙන ඉතින් යම්කිසි ගැටලුවකදී ඒකේ නිවැරදි කරන්න ගිහිල්ලා මට අපේ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් මතුණා. ඉතින් නිවැරදි කරන්න ඊට පස්සේ මට උන්වහන්සේ මොකුත් කිව්වේ නැහැ. නමුත් ඒක ලොකු කතිකාවතකට ගියා. මේ සමිතියක් රැස් කරලා ඊට පස්සේ මේ මට ඒක බරපතල විදිහට මගේ මනසට මේ බලපෑමක් ඇති වුණා. දවස් 4ක් 5ක් අඛණ්ඩව ගැටෙනවා මගේ හිත. අර මෑණියන් වහන්සේ කිව්වා වගේ මට රාත්‍රිය අන්තිමට නිින්දත් නැතුව ගියා. අඛණ්ඩව ගැටෙන්න පටන් ගත්තා. ඒක හරහා මං මෙත්තෙක් ගොඩනගාගත්ත සියලුම සංහිඳියාවල් නැති වෙලා ගියා මට. ඊට පස්සේ මම ඔබ වහන්සේට මේක දැනුවත් කරලා ලියුමකින් හරියවන්න ඕනේ දැන් මම මොකද්ද කරන්නේ කියලා. ඒ කියන්නේ නායක හාමුදුරන් වහන්සේත් එක්ක ගැටෙන්න බෑනේ මට ස්වාමීන් වහන්සේනේ. උන්වහන්සේ ඉතින් ඒ කියපු කාරණය එතනදී උන්වහන්සේ සමා වෙන්න ඕනේ ඉතින් වැරදි. ඒ කියන්නේ උන්වහන්සේ කිව්වා මේ නিত্য පංචශීලිය කෙනෙක් කවදාවත් හතරාපයට යන්නේ නැහැ කියලා. ඉතින් මම කිව්වා ස්වාමීන් වහන්සේ අපි ඒක අතල්ලා දාමු. එහෙමයි ඒක තමයි මට ගැටෙන්න හේතුව. ඉතින් ස්වාමීන් වහන්සේ මේ දැන් මම මෙහෙට ආවට පස්සේ පරයන්කය මට බවංගයට යනවා. ඒ කියන්නේ මේ දවස් දෙක අකණ්ඩවම. ඒ කියන්නේ නින්දට වැටෙනවද? නින්දක් නැහැ. නින්ද නෙවෙයි සොම්නංස. ඒ කියන්නේ ඉඳගත්තට පස්සේ සුළු වෙලාවක් යනකොට කොහාට යනවද කියලා හොයාගන්න බැරි වෙනවා. අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ අපි ඒ කියන්නේ එබන්දු සමාධියකින් හරි අමාරුයි මේ විපස්සනා පැත්තක් ගන්න. අපිට නිවැරදි සමාධියක ඒ කියන්නේ හැම මොහොතක් ගානෙම තනුවත් භාවයක් තියෙනවා. සමහරවිට මුලදී දැනුවත් භාවයේ නැති වෙන්න පුළුවන් සමාධිය ටිකක් ඉස්සරහට ආපු නිසා. හැබැයි ටික අපි බලන්න ඕනේ මේක සමබරතාවයක් ආවනම් ඒකේ ඉන්න හැම මොහොතක් ගානෙම තියෙන්නේ මේ කියන්නේ සංසිඳීමක්. හැබැයි මේ සංසිඳීම තුළ සතිය තියෙනවා.
කියන්නේ දැනුවත් වෙ ඉන්නේ. මේ මෙහෙට ආවට පස්සේ සවනංශ. ඒක තමයි චුට්ටක් අපි නිකන් සක්මන් භාවනාවකින් පටන් ගමු. සක්මන දැන් කරනවා. සක්මන අකණ්ඩව සක්මනේ කිසිම මෙනෙහි කිරීමක් නැහැ. හරි. පය හරිම ප්‍රකටයි. පය එසවෙනකොට මනසෙන් දකිනවා යනවා තියනවා. ඒක මේ හිත විහිං ශරීර array යනවා. හරි. එහෙම අරන් යනකොට බලන්න මේ පොඩ්ඩක් ආයි අරමුණට හිත දාන්න. චුට්ටක් අරමුණට හිත දාන්න. කොහොමද අරමුණට හිත දාන්න? ඒ කියන්නේ වදින තැන් ටික තියෙනවනේ දැන් අපි දන්නවනේ. ඒ කියන්නේ වාදයේ ස්පර්ශනකොට ඔන්න තද ගති දැනෙනවා, බුරුල් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා. ඒ ටික දැනෙනවනේ. ඒ එකක් එකක් ගානේ පොඩ්ඩක් නැවතත් බලබලා යන්න. ඒක බලබලා බලබලා යනවා. මේ හිත පුළුවන් තරම් වෙන දේවල් මතක් නොකර විතර්ක නොකර පොතේ දැනුම දාන්න නැතුව හිත පුළුවන් තරම් බොහොම නැවුම් විදිහට තියන්න. හිතට බරක් ගන්න එපා දැන්. හිතට මොකක්වත් බරක් ගන්න එපා. මේ පුළුවන් ද බොහොම සරල මනසකින් මුකුත්ම දන්නේ නැති මනසකින් පළවෙනි වතාවට මේ වෙදිනවා වගේ පුළුවන් ද මේ දැනෙන තද ගති ටික, උණුසුම් ගති ටික, බුරුල් ගති ටික එක ඉන්න. ඒ තරමට සරල කරගන්න හිත. එහෙම. සරල කරගන්න මේ මුකුත් ව්‍යාකූල කරගන්න එපා. මේ බොහොම සරලව වෙන සක්මනේ ඉබේ සිද්ධ වෙනවා. අර මේ සමහර මේ ස්වාමීන් වහන්සේලා එහෙම කියනවා. මේ සක්මන කරන්නේ නිකන් හරියට සක්මන මේ පාදයෙන් පොළොව සිප ගන්නවා වගේ. එහෙම. අන්න ඒ වගේ. කියන්නේ තරමට මේක හරිය නැවුම් අත්දැකීමක්. ඒ තරමට සැහැල්ලු අත්දැකීමක්. ඒ තරමනේ සතුට දනවන අත්දැකීමක්. අන්න එතකොට මේක වැඩෙනවා ගන්නට. මුල් කාලේ ස්වාමීන් වහන්සේ සක්මනේ මට විනාඩි 20ක්වත් යන්න බෑ. ඒක බරක් දැනෙනවා. නිකන් බරක් උස්සගෙන යනවා. දැන් පැයක් වුණත් ඊටාම සැහැල්ලුවෙන් ඔව් ඒ සැහැල්ලුවෙන් සක්මනේ එහෙම යන්න දෙන්න. පරයන්ක ගැන අපි පස්සේ බලමු. ටිකක් ওই සක්මනේම ඔහොම යන්න බලන්න පුළුවන් තරම් හිතට නිවෙන්න දෙන්න. හිතේ තියෙන විතර්ක ටික සමනය වෙන්න දෙන්න. පුළුවන් තරම් පුළුවන්ද මේ දැනන දේත් එක්ක සරලව ඉන්න. සමහරවිට තව එක දෙයක් තියෙනවා. දැන් මෙහෙම සමහර දවස් තියෙනවා භාවනා කළා හොඳටම දැනෙනවා ප්‍රඥාව ගොඩක් වැඩෙනවා කියලා දැනෙනවා. මනසට දැනෙනවා ගොඩක් අවබෝධයක් ඇති වෙලා තියෙනවා, ප්‍රඥාව ගොඩක් වැඩිලා තියෙනවා කියලා දැනෙනවා. අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. ඒකට මම මහා තෘප්තිමත් භාවයක් අප්‍රමාණ සතුටක් ලැබිලා ඉතාලම සැහැල්ලුවෙන් ඉන්නවා. සමහර දවස්වලට ස්වාමිනන්ස උදෑසන නැගිටපු ගමන් වගේ නික අරතියට යනවා. මං හිතන්නේ ඒක අරතිය කියලායි මට විශ්වාසය. එතකොට සමහරට ජීවත් වෙන්නේ මොකටද? ජීවත් වීම එපා වෙන තැනට එනවා සම්ස. ඒ කියන්නේ ජීවිතේ ඇතිදන් ජීවත් වුණා කියන තරකට තරම් බරපතල විදිහට අරතිය ඇති වෙනවා. නෑ අරතිය කියන වචنين සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ මේ හුඟක් කාලවට මේ කියන්නේ භාවනාවක් අහරමේ කරන්න තියෙන අකමැත්තක්. ඒකයි අරතිය කියන්නේ. උතන නම් එන්නේ නිකන් ඊට වඩා වෙන පැත්තක් වගේ මට තේරෙන්නේ. ඒ කියන්නේ අපි හොඳට විපස්සනාවක් ආවහම හිතේ සැහැල්ලුවක් තමයි ඇති වෙන්නේ. ඒ නිසා දැන් මේ යන ක්‍රමයේදී බලන්න ඒ සැහැල්ලුව නැවත ගන්න. හිතට නැවතත් අර පුංචි කාලේ අද්දකපු කිසි බරක් නැති කිසිම يعني ආතතියක් නැති සැහැල්ලු හිතක් නැවතත් ඇති කරගන්න පුළුවන්. සංස බරපතල කලකිරීමක් ඇති වෙනවා. ඒ වෙලාවට ජීවිතය පිළිබඳ පටන් කලකිරීමක්. නෑ ඒක තමයි. ඒ ඔක්කොම අතහැරින්න පුළුවන් නෑ. කියන්නේ ඒව ඔස්සේ හිතන්න යන්න එපා. කියන්නේ අපේ ගක් වෙලාවට වෙන්නේ අපි පොත්පත් අහරමේ ඇසු කරද්දී අර හිතේ විතර්ක සබහාය හුඟක් වැඩි වෙනවා. වැඩි වෙලා වන්න ප්‍රපංචයට යනවා. කියන්නේ ඒකෙන් ප්‍රපංච උත්තේජනය කිරීමක් කරනවානේ. කියන්නේ හිතේ හිතන ස්වභාවය උත්තේජනය වෙනවා. අපි දැන් ආපු අපි පොතේ කියවපු දේ අරගෙන හිතට අපි ඒක ඔන්න මානසිකාර කරනවා. අරක මෙහෙමයි, මේක මෙහෙමයි, මේක මෙතෙන්ට ගැලපෙනවා, මේක මෙතෙන්ට ගැලපෙනවා. කීකේ ඔන්න චින්තාමය වශයෙන් ඔන්න හිතනවා මේ මොකක්ද ඒකට කියන්නේ මේ විශ්ලේෂණය කරන්න යනවා. එතෙන්දී විතරක් අවදි වෙනවා. ඕන්ට වඩා. ඉතින් ඒක අවදි වෙලා දිකට යන්න ගත්තොත් ඕක කාලයක් තිස්සේ ගියොත් එහෙම ප්‍රපංචයටම යනවා. ඉතින් ඒක පරිහානියට හේතුවක්. ඒක يعني බුදුහාමුදුරුවෝ මේ අපි සාමාන්‍ය මේ පුතග්ජනෙන්ට විතරක් නෙමෙයි ආර්යයන් වහන්සේලාට පවා ඒක පරිහානියට හේතු වෙන බව කියලා තියෙනවා. يعني දැන් ඔය සූත්‍රයක් තියෙනවා සේක පරිහානිය සූත්‍රය කියලා. ඒකේ බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් හෝ 9ක් පෙන්වනවා මේ ආර්යයන් වහන්සේ කෙනෙක් පවා පිරිහෙන හැටි. ඒ කියන්නේ මේ අපි තුමු සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. එයා මේ ඉතින් පිරිහෙනවා කියන්නේ සෝවාන් කම නැති වෙනව නෙමෙයි. එයාට අර ඉදිරියට යන්න තියෙන හැකියාව නිකන් මේ එතනම මේ හිටිනා වගේ තත්ත්වයක්. ඒකේ මේ කටයුතු වශයෙන් පෙන්නන්නේ ඔය සංගණිකාරාමතාවය. කියන්නේ කට්ටිය එක හොඳට නිකන් කතා බහ කර කර ඉන්න ගතිය. ඊළඟට කර්මාරාමතාවය කියලා හොඟා කර්මාන්ත වලට බහින වැඩේ. විවිධාකාර කටයුතු රාශියක් ඔළුවේ දාගන්න එක. ඊළඟට නිද්දාරාමතාවය කියලා මේ නිදාගන්න එක උන්ට වඩා. ඊළඟට ප්‍රපංචාරාමතාවය තමයි අන්තිමට පෙන්වන්නේ. ඒ කියන්නේ ප්‍රපංච වලට කැමති. අපි තුල තියෙනනේ හැම තිස්සෙම ලදලද වෙලාවේදී. කියන්නේ කටයුත්තක් නොකරන හැම වෙලාවකදීම පුළුවන් ද මේ හිත නිශ්ශබ්දව තියන්න. මේ හිත පුළුවන් තරම් මේ විතර්කවල සමනය කළා.
තර්ක සමනය කළා, ප්‍රපංච සමනය කළා. මේ හිත බොහොම නිශ්ශබ්දව, සාන්තව, නැත්තම් අරමුණු ග්‍රහණය නොකර නිකන් මේ සාමාන්‍ය විදිහට තියන්න පුළුවන්ද? ඒ පැත්තකින් තමයි බුදුහාඳුර අපි එක්කන් යන්නේ. දැන් මේ අහලා ඇතිනේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට මේ විතර්ක හතක් පහළ වෙනවානේ. ඒ කියන්නේ මේ ධර්මය ඔන්න අල්පේච්ච වූ කෙන අයටයි. මේ ධර්මය ඔන්න මට ඔක්කොම ටික මතක නැහැ. කොහොම හරි ඒ කියන්නේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ටයි. මේ ධර්මය තව පෙන්නනවා කරුණ කීපයක් පෙන්නනවා, කරුණ හතක් පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණ හත දැකලා මේ ඉර්ධියෙන් වැඩම කළා කියනවා ඔය හතට මෙන්න මේකත් එකතු කරගන්න කියලා. නිප්පපංච ස්වභාවය. ඒ කියන්නේ නිප්පපංච රතු. නිප්පපංචය කියන්නේ ඇලිච්ච කෙනාටයි මේ ධර්ම. ඒ නිසා අපි බලන්න ඕනේ කියන්නේ අපිට විවිධාකාර දේවල් කල්පනා කර කර විශ්ලේෂණය කර කර කියන්නේ චින්තාමය ඥානයක් පැත්තට යන්න පුළුවන්. නමුත් බුදුහාඳුරුව පෙන්නන්නේ මේ කියන්නේ ඒ චින්තාමය ඥානේ යම් පමණක සීමාවන් පනවන්න වෙනවා. සීමාවන් පනවලා කොහොමද මේ අපි තුල මේ නිප්පපංච ස්වභාවයට ඇල්මක් ඇති කරන්නේ? නිප්පපංච කියන වදේ පදය කෙලින්ම නිවනට සමාන පදයක් වශයෙන් පෙන්නනවා. දැන් ඔය පද 33ක් පෙන්නනවා. සංයුක්තනිකායේ තියෙන අසංකත සංයුක්තය කියලා. ඒකේ පද 33ක් තියෙනවා නිවනට සමාන පද. එක පදයක් තමයි නිප්පපංච කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිව තල්ලු කරන්නේ මේ පැත්තට. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ කාරණාව ඉගෙනගෙන ඒ අනුව ගිහිල්ලා තමයි රහත් වෙන්නේ. රහත් වෙලා ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරනවා. අනේ මේ මම මේ හතක් මෙව කර කර හිටියා. භාගතුන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන් ඇවිල්ලා මෙන්න අටවෙනි පදයක් එකතු කරා. මේ නිප්පපංච කියන පදේ. මම ඒ ඔස්සේ ගිහිල්ලා මං අරහත්ත්වයටපත් වුණා. ඒ නිසා අපි කොයිතරම් අපිට දැනුම තියුණත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ දැනුම පැත්තට දාන්න. දැනුමේ වහලක් වෙනව නැත්තම්. අපි දැනුම يعني පුළුවන් තරම් උත්සාහත් වෙන්න මේ ඕන නැති වෙලාවට අනවශ්‍ය يعني තමන්ට විවේකයක් ලැබිච්ච වෙලාවට කොහොමද මේ නිප්පපංච ස්වභාවයේ හිත පවත්වන්නේ? මොකක්වත් يعني හිතා ඉන්නේ නැතුව අරමුණු ග්‍රහණය කර කර ඉන්නේ නැතුව පුළුවන් තරම් හිත විවේක කළා. හිත නිදහස් කළා. සැහැල්ලුවෙන් පුළුවන් නම් තමන්ට හැකියාව තියෙනවා නම් අරමුණු වලින් තොරව හිත පවත්වන්න. අන්න එතන තමයි අපේ ඉලක්කය තියෙන්නේ පැත්තේ. අපේ කැමැත්ත තියෙන්නේ ඒකයි නිප්පපංච රතෝ කියලා බුදුහාඳුරෝ කියන්නේ. රතෝ කියලා පදේ පාවිච්චි වෙන්නේ ඇල්ම කියන අදහසින්. ඇල්ම තියෙන නිප්පපංච ස්වභාවයට. මේ පැත්තට තමයි යොමු කරන්නේ. දවසේ වැඩි කාලයක් මට ලැබෙන නිසා අර භාවනා කරන වෙලාවට අමතරව මට හරි හිත යනවා. ඒක කමක් නැහැ. පොඩ්ඩක් يعني පොතපත පරිශීලනය කරන්න. හැබැයි තමන්ගේ ශක්තිය තියෙන්න ඕනේ. ඔව්. පිටක මජ්ක්‍ධිම නිකායේ වගේ තමයි සූ කරන්නේ. උයි මේ මිත්‍රිදල පොත් වහන්සේමක් ලැබුණා මට ඒක. කමක් නැහැ. يعني හැබැයි පුළුවන් වෙන්න ඕනේ තමන්ට يعني නිවර්දිව විපස්සනාවක් වැඩුණා නම් පුළුවන් වෙන්න ඕනේ මේ අවශ්‍ය يعني මේක එක පැත්තකින් සම්බරතාවයේ පවත් ගන්න. ඕන්ට වඩා පොත් කියවන්න ගියොත් මේ පැත්ත ඔන්න මේ යට යනවා. ඒ කියන්නේ පොත් ටික ලං කරගත්තත් කමක් නැහැ. හැබැයි පුළුවන් වෙනෝනේ මේ අවශ්‍ය වෙලාවට මේ ටික ඔක්කොම පැත්තකින් තියන්න. ඒ හැකියාව එනවා නම් ඔන්න පොත් පරිශීලනය කරාට කමක් නැහැ. ඒ හැකියාව නැත්තම් පොඩ්ඩක් පොත් ටික පැත්තකින් තියන්න. දවස වෙන් තියාගෙන ඉන්න ෂෙඩියුල් කරගෙන එක වෙලාවක් ධර්මදේශනාවක් හෝ දෙකක් අහනවා. භාවනා කරනවා ආයේ පොතක් ඔව්. ඒක තමයි. බලන්න, يعني තමන්ම තේරුම් ගන්න ඕනේ. තමන්ගේ චිත්ත විවේකයේ තමන් තුළ මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ නිප්පපංච ස්වභාවයට හිත නැංවීම. ඒක පුළුවන් ද මට මේ අනිකුත් හුඟා දේවල් දාගෙන පවත්වන්න? නැත්නම් ඒ தත්ත්වයට මේ කරන දේ අනිත් කටයුතු හරහා හානි වෙනවද? තමන්ම තේරුම් ගන්න. ප්‍රධානත්වය දෙන්න මේ නිස්කලංක භාවයට, මේ නිවීමට, මේ සංසිඳීමට. හිතේ කෙලෙසුන්ගෙන් තොරවීමට ඒ මොකද ඒ ස්වභාවයේ හිත පවත්වන්නේ නැතුව අපිට කෙලස් ටිකෙන් හිත නිදහස් කරන්න බෑ. මේ ස්වභාවය අප පාවිච්චි කරනවා කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගැනීමේ උපක්‍රමයක් වශයෙන්. මොකද මෙතෙන්ට හිත නංව මේක පරිශීලනය කර කර තමයි කෙලස් ටික කපා හරින්න තියෙන්නේ. ඒත් අපි මේ தත්ත්වය හොඳින් පවත්ව ගන්න අපිට බැරි නම් මේ தත්ත්වය අපෙන් ගිලිහිලා යනවා නම් හිත බහුල හිත කෙලස් බරිත වෙනවා නම් හිතේ කෙලවරක් නැතුව අරමුණු වෙන්න ගන්නවා නම් අපිට මේ මෙතන තියෙන පරිහානියක් ඒකයි අපි තේරුම් ගන්න තියෙන්නේ. හොඳයි. නොකර සිටීම. නොකර සිටීම කියන එකටත් වඩා ප්‍රපංච වලින් තොර ස්වභාවයක්. තොර ස්වභාවයක්. ඔව්. කියන්නේ බලෙන් නොකර සිටීමම නෙමෙයි. ඉතින් මුලදී පොඩ්ඩක් වීරය පාවිච්චි කරන්න වේවි. හැබැයි මේ කියන්නේ ප්‍රධානත්වය දෙන්නේ මේ හිත පුළුවන් තරම් සංස්කාර සමතේකට සමනේ වීමකට. ඒ පැත්තෙන් තමයි බුදුරජාණන් වහන්සේ නිවන කරා අපිව යොමු කරවන්නේ.
අපි බුදුරජාණන් වහන්සේගේ අනුගාමකයන් වශයෙන් අපි උන්වහන්සේගේ අවවාදයේ පිළිහිටලා උන්වහන්සේ පෙන්වන පැත්තෙන් තමයි අපේ භාවනාව යොමු කළ යුත්තේ. වැඩ කටයුතු නිසා ඉතින් අපේ හිතේ ප්‍රපංච පහළ වෙනවා. හැබැයි ලදලද වෙලාවේදී මේ ප්‍රපංච ටික බැහැර කරන්න ඕනේ. ප්‍රපංච ටික සමනය කරන්න ඕනේ. ඒකට ඒ සඳහා අපේ තුල කැමැත්තක් තියෙන්න ඕනේ. ඒ සඳහා තමයි අපේ ඇල්ම තියෙන්න ඕනේ. අපි තුල නිකන් දැන් අපි මේ මොකක් හරි දෙයක් ගැන ඇල්මක් තියෙන්න ඕනේ. අන්න ඒ ඇල්ම වශයෙන් බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්න කියන නිප්පපංචයට තියෙන ඇල්ම. ඔව් හොඳයි. හොඳයි. ඉතින් මම හිතනවා අදට ප්‍රමාණවත් කියලා අපි අදත් පැයකට ටිකක් සුළු වෙලාවක් මේ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. මේ වගේම මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. උතුම් වූ සීලයක් ආරක්ෂා කරගෙන සත් සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ අන්දමින් අපි අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සීළු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්තා. යම් තාක් අසන සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ අද දිනේ රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව අවබෝධය පිණිසම හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.